හරි. නැගිටින්නකෝ පුතේ හැමෝම. Right. I'll go on. What do you? අද ටර්ම් ටෙස්ට් එකේ නෑ ඇවිල්ලා තියෙනවද ක්ලාස් එකේ නෑ නේද? ටර්ම් ටෙස්ට් නෑනේ. Right. පුතේ අපි අද ඉන්නේ විදුලි යන්ත්‍ර සහ බලපද්ධති කියන පාඩමේ 4 වෙනි දවසත් එක්ක. පැහැදිලි නේද? Right. එතකොට විදුලි ජනක සහ විදුලි මෝටරවල මූලික දේවල් ටිකක් අපි කතා කරා මීට කලින් සතියේ කතා කරලා අද 4 වෙනි දවසත් එක්ක තමයි ඔයාලා එකතු වෙලා ඉන්නේ. පැහැදිලි නේ? එතකොට මේකේ දවස් 3ක රෙකෝඩින්ග්ස් බලන්න තියෙනවා. පළවෙනි දවසේ දෙවෙනි දවසේ රෙකෝඩින්ග්ස් දෙක මම දාලා තියෙනවා පුතේ ඔන්ලයින් පන්තියගේ ගෲප් වලට. තුන්වෙනි දවසේ තව ගිය සතියේ හිටපු නැති කට්ටිය පිටු ඉඩ දියා ගන්න ඕනේ හයක් හරි. ඒ කියන්නේ පැති නේද? රයිට් පැති හයක් ඉඩ තියා ගන්න ඕනේ පුතේ. ඒ කියන්නේ පිටු තුනයි පැති හයක් ඉඩ තියා ගන්න ඕනේ. හරි. එතකොට අද ඇවිල්ලා නැති අය ෆිසිකල් පන්තියට ඇවිත් නැති අයට රෙකෝඩින් එක ගන්න පුළුවන් අද ටර්ම් ටෙස්ට් නේ. පැහැදිලි නේද? ටර්ම් ටෙස්ට් දවසක ක්ලාස් එක කරන්නේ ඒකත් එක්ක මේ රෙකෝඩින්ග්ස් ටික ගන්න. හරි. රයිට් පුතේ. එතකොට 8:12 ටයිම් එකේ යන්නේ අද විදුලි යන්ත්‍ර සහ බලපද්ධති පාඩම. ඊගවට 12:30 ඉඳලා 2:30 දක්වා අපේ পেපර් ක්ලාස් එක යනවා, পেපර් ඩිස්කෂන් එක. ඊට පස්සේ 3 ඉඳලා 5 වෙනකල් ඔයාලට රෑන්කින් ටෙස්ට් পেපර් 3 එකට උත්තර ලියන්න තියෙනවා. ඒත් එක්කම පුතේ රෑන්කින් ටෙස්ට් পেපර් 1 එක අද හම්බෙන්නේ නැති හම්බෙලා නැති අයට වෙනම පොතක් අරගෙන රෑන්කින් ටෙස්ට් পেපර්ස් ටික ඩිස්කෂන් ටික කරගෙන යන්න ඕනි. තේරුණානේ? එතකොට ওই পেපර් 1 එකේ පිටිපස්සෙම පිටුවේ අවසාන පිටුවේ QR කෝඩ් එකක් දාලා තියෙනවා. පැහැදිලිද? රෑන්කින් ටෙස්ට් পেපර් 1 එකේ අවසාන පිටුවේ බලන්න QR එකක් දාලා තියෙනවා. හරි. එතකොට පුතේ අන්නේ QR එක පාවිච්චි කරන්නේ QR එකේ මේ পেපර් එකේ ඩිස්කෂන් එක තියෙනවා. පැය 6ක වීඩියෝ එකක් සම්පූර්ණ পেපර් එකේ ඩිස්කෂන් එක තියෙනවා. තේරුණා නේද? ඊට පස්සේ රෑන්කින් ටෙස්ට් পেපර් 3 එක තමයි අද ඔයාලා ලියන්නේ 3-5 වෙලාවෙ. ඒක දෙන්න දි පහලින් ගෲප් වලට මම දාන්නා ඔන්ලයින් ඉන්න අයගේ. ඊට පස්සේ ඒකට ලියන්න ඊගාවට පුතේ රෑන්කින් ටෙස්ට් পেපර් 2 එකේ. එතකොට RTP 1 එක මෙතනින් සම්පූර්ණයෙන් ඉවරයි. පැය 6ක රෙකෝඩින් එකක් තියෙනවා. ඒක බලන්න ඕනේ ගෙදර ගිහිල්ලා. හරි. QR එක රීඩ් කරලා බලන්න. ඊට පස්සේ රෑන්කින් ටෙස්ට් পেපර් 2 එකේ රෙකෝඩින් එක ලබන සතිය ඔයාලට දෙනවා පුතේ. ඒකෙත් QR එකක පිටිපස්සේ සම්පූර්ණ ඩිස්කෂන් එක දාලා තියෙනවා. තේරුණා නේද? රයිට් එකේ QR 3ක් ඇති මං හිතන්නේ බහුවර්ණ සහ ව්‍යුහගත රචනා රචනා වලට. හරි. 3ක් තියෙනවා. ඒ 3ම බලන්න RTP 2 එකේ. ඊට පස්සේ RTP 3 එක අද ඔයාලා ලියනවා. ඒක අපි ලබන සතියේ ඉඳලා සාකච්ඡා කරනවා. පැහැදිලිනේ? රයිට්. ওই විදිහට යන්නේ දැන් ඔන්ලයින් පන්තියයි නම් මේවා බලලා ඇති මේ දෙකේම. ඒක ඉතුරු කොටස් ටික දාපුවාම ඒ ටික බලන්න. හරි. පුතේ විදුලි යන්ත්‍ර සහ බලපද්ධති පාඩමේ අපි ගිය සතියේ නතර කරපු තැන චුට්ටක් කියන්න කවුරු හරි? රයිට්. තෙකලා ප්‍රත්‍යාවර්ත ධාරාව ජනනය. හරි. ලියාගන්න පුතේ පුංචි මාතෘකාවක්. තෙකලා ප්‍රත්‍යාවර්ත ධාරාව ජනනය. හරි. ලියා ගන්න අද මාතෘකාව. අද විදුලි යන්ත්‍ර සහ බලපද්ධති 4 වෙනි දවස. ලියන්න පුතේ. තෙකලා ප්‍රත්‍යාවර්ත ධාරාව ජනනය. අපි ගිය සතියේ කතා කරලා ඉවර කරා එකලා ප්‍රත්‍යාවර්ත ධාරාව ජනනය. තේරුණා නේද? දැන් මේ ET එකේ ඔයාලා වර අදාළ පොයින්ට් එකට ගන්න ඕනි පුතේ. දැන් ICT වල ප්‍රශ්නයක් නැහැ. අපි ඉන්න ඕනි දැන් ඉන්නවා. ET එකේ ටිකක් වැඩිපුර වැඩ කරන්න තියෙනවා. දැන් අද රැයටත් ලයිව් ක්ලාස් එකක් යනවා තරල යන්ත්‍ර පාඩම. ඒකටත් හැමෝම වෙන්න. තේරුණා නේද? කොහොම හරි මේ ඉක්මනට පාඩම් ටික මම ඉවරයක් කරලා දානවා. හෙට රැයත් ගන්න ඔන්ලයින් එකක්. අනිද්දා රැයත් ගන්නවා. සඳුදා අඟහරුවාද බදාදා දවස් තුනේම ලයිව් ක්ලාසස් තුනක් යනවා ET වලට. හරි. එතකොට මේ ඒ පාඩම් ටික ඉවර කරමු. තරල යන්ත්‍රය ඊගාවට බිම් මැනීම හා වට්ටම් ගැනීම ඉලෙක්ට්‍රොනික්ස් ওই පාඩම් ටික කරනවා. හරි. රයිට්. එතකොට පුතේ මේ තෙකලා ප්‍රත්‍යාවර්ත ධාරාව ජනනය කරන්න අපි පාවිච්චි කරන ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. පැහැදිලිද? එකක් තමයි
සමමුහූර්තක ජනක හරි විදුලි ජනක ආකාර දෙකක් තියෙනවා එකක් සමමුහූර්තක ජනක ඊගාව එක ප්‍රේරණ ජනක පැහැදිලිද රයිට් එතකොට ඔය දෙකෙන් කොහොමද තෙකලා ප්‍රත්‍යාවර්ත ධාරාව ජනනය කරන්නේ කියලා අපිට මුලින් ඉඳලා කතා කරගෙන යන්න තියෙනවා පැහැදිලි නේද රයිට් පුතේ ලියන්න මෙන්න මෙහෙම ලියන්න මෙන්න මෙහෙම තෙකලා ප්‍රත්‍යාවර්ත ධාරාව තෙකලා ප්‍රත්‍යාවර්ත ධාරාව තෙකලා ප්‍රත්‍යාවර්ත ධාරාව ජනනය කිරීම සඳහා තෙකලා ප්‍රත්‍යාවර්ත ධාරාව ජනනය කිරීම සඳහා ජනනය කිරීම සඳහා ප්‍රධාන වශයෙන් ආකාර දෙකක ප්‍රධාන වශයෙන් ආකාර දෙකක තෙකලා ප්‍රත්‍යාවර්ත ධාරා ජනක ප්‍රධාන වශයෙන් ආකාර දෙකක තෙකලා ප්‍රත්‍යාවර්ත ධාරා ජනක භාවිතා කරනු ලබයි තෙකලා ප්‍රත්‍යාවර්ත ධාරා ජනක භාවිතා කරනු ලබයි අංක 1 ලියන්න පුතේ සම මුහුර්තක ජනක හරි අංක 1 සම මුහුර්තක ජනක පැහැදිලිද කතාව සම මුහුර්තක ජනක අංක 2 අපි පාවිච්චි කරනවා පුතේ ප්‍රේරණ ජනක හරි අංක 2 අපි පාවිච්චි කරනවා ප්‍රේරණ ජනක සම මුහුර්තක ජනක සහ ප්‍රේරණ ජනක හරි එතකොට දැන් අපි විශාල ධාරාවක් නැත්නම් විශාල විදුලි ප්‍රමාණයක් ජනනය කරන තැන්වලට හරි ඒ කියන්නේ වැඩි විදුලි ජවයක් ජනනය කරන තැන්වලට අපි ගන්නෙ සම මුහුර්තක ජනක පුතේ සාමාන්‍ය අවස්ථාවලට අපි ගන්නවා ප්‍රේරණ ජනක තේරුණා නේද වැඩි රයිට් යටින් තරුවක් දාලා ලියන්න හරි වැඩි විදුලි ජවයක් ජනනය කරන වැඩි විදුලි ජවයක් ජනනය කරන අවස්ථාවන් සඳහා වැඩි විදුලි ජවයක් ජනනය කරන අවස්ථාවන් සඳහා සම මුහුර්තක ජනක මේ මොනවද කියලා දෙන්නම් ඈ සම මුහුර්තක ජනක භාවිතා කරන අතර සාමාන්‍ය අවශ්‍යතාවයන් සඳහා හරි සාමාන්‍ය අවශ්‍යතාවයන් සඳහා ප්‍රේරණ ජනක භාවිතා කරනු ලබයි රයිට් හරි පුතේ ලියා ගන්න ඊට පස්සේ අංක 1 සම මුහුර්තක ජනක රයිට් සම මුහුර්තක ජනක දැන් පුතේ මේ සම මුහුර්තක ජනකවල දැන් අපිට විදුලිය ජනනය කරන්න අපි ප්‍රධාන ක්‍රම දෙකක් පාවිච්චි කරානේ එක්ක චුම්බක ශේෂ්ත්‍රයේ ස්ථාවරව තියලා සන්නායක දඟරේ මොකද කරේ අපි භ්‍රමණය කරා එහෙමත් නැත්නම් සන්නායක දඟරේ ස්ථාවරව තියලා චුම්බක ශේෂ්ත්‍රය වෙනස් කරා පැහැදිලිද දැන් අපි කලින් කතා කරපු එකේ අපි ස්ථිර චුම්බකක් පාවිච්චි කරා විදුලිය ජනනය කරන්න දැන් ඔයාලගේ ගොදර තියෙන ඔය පොඩි මෝටර තියෙන සෙල්ලම් බඩ වල DC මෝටර ඕක එක පැත්තකින් කරගොත් අනිත් පැත්තෙන් පොඩි ධාරාවක් අපිට ගන්න පුළුවන් පැහැදිලිද හැබැයි මේකේ තියෙන ස්ථිර චුම්බක දැකලා තියෙනවනේ හැබැයි පුතේ අපි දැන් මෙතන මේ කතා කරන සම මුහුර්තක ජනකවල ස්ථිර චුම්බක නැහැ පැහැදිලිද විද්‍යුත් චුම්බක තියෙන. එතකොට මේ විද්‍යුත් චුම්බක වලින් වෙනම චුම්බක ශේෂ්ත්‍රයක් ඇති කරනවා අර විදුලි ජනකයේ ඇතුලේ පැහැදිලිද එතකොට අන්නේ චුම්බක ශේෂ්ත්‍රය ඇති කරන විදියට අපි විශේෂ නමක් කියන එකට කියන්නේ සැක බීම
හරි සැකබුම හරි ඒ ගැනත් අපිට කතා කරන්න තියෙනවා එතකොට දැන් ඒකටත් ගන්නේ සන්නායක දඟරයක් ඒ දඟරයට විදුලියක් දීලා තමයි ඒක චලනය වෙන විදිහට නැත්නම් මේ චුම්බක ක්ෂේත්‍රය අපි විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රය නිර්මාණය කරගන්නේ පැහැදිලිද දැන් අර අරකෙදි මම NS කියලා ඇන්දා මෙහෙම ස්ථිර චුම්බක දෙකක් ගත්තේ අපි ගිය සතියේ කතා කරපු විදුලි ජනකවල විදුලි ජනනයේදී හැබැයි මෙතනදී මේ උත්තර ද්‍රවයේ දක්ෂිණ ද්‍රවයේ හදාගන්නේ තවත් කම්බි නගරයකින්මයි ඒකට සැපයුම දීලා ඒ නිසා තමයි විද්‍යුත් චුම්බක පාවිච්චි කරනවා කියලා කියන්නේ පැහැදිලි නේද එතකොට පුතේ මේ සමමුහූර්තක ජනකයක වෙන්නේ විශේෂයෙන්ම සන්නායක දඟරය ස්ථාවරව තියලා මෙයාගේ චුම්බක ක්ෂේත්‍රය අපි වෙනස් කරනවා පැහැදිලිද මේ වර්ගයේ ජනකවල පුතේ වටේට තියෙනවා කම්බි ඔතලා පුංචි හරයක් රයිට් ඒක මැද්දේ අර චුම්බක ක්ෂේත්‍රය අපි විද්‍යුත් චුම්බකයක් කරකවලා වෙනස් කරනවා පැහැදිලි නේද එතකොට තමයි විදුලිය ජනනය වීම සිද්ධ වෙන්නේ රයිට් ලියන්න පුතේ සමමුහූර්තක ජනකයට වෙන්නේ මෙහෙම ලියන්න සමමුහූර්තක ජනකයකදී සමමුහූර්තක ජනකයකදී සමමුහූර්තක ජනකයකදී සමමුහූර්තක ජනකයකදී සන්නායක දඟරය සමමුහූර්තක ජනකයකදී සන්නායක දඟරය ස්ථාවරව තබා සන්නායක දඟරය ස්ථාවරව තබා චුම්බක ක්ෂේත්‍රය සන්නායක දඟරය ස්ථාවරව තබා චුම්බක ක්ෂේත්‍රය වෙනස් කිරීම සිදු කරනු ලබයි චුම්බක ක්ෂේත්‍රය වෙනස් කිරීම සිදු කරනු ලබයි චුම්බක ක්ෂේත්‍රය වෙනස් කිරීම සිදු කරනු ලබයි right අලුත් ට්‍රෝලකින් ලියා ගන්න පුතේ අලුත් ට්‍රෝලකින් ලියා ගන්න සමමුහූර්තක ජනකයක ලියන්න පුතේ සමමුහූර්තක ජනකයක වෙනස්වන චුම්බක ක්ෂේත්‍රය සමමුහූර්තක ජනකයක වෙනස්වන චුම්බක ක්ෂේත්‍රය වෙනස්වන චුම්බක ක්ෂේත්‍රය ඇති කිරීම සඳහා සමමුහූර්තක ජනකයක වෙනස්වන චුම්බක ක්ෂේත්‍රය ඇති කිරීම සඳහා වෙනස්වන චුම්බක ක්ෂේත්‍රය ඇති කිරීම සඳහා ස්ථිර චුම්බක හෝ ස්ථිර චුම්බක හරි ස්ථිර චුම්බක මේවා හරි බහුලව පාවිච්චි වෙන්නේ නැහැ පුතේ කලාතුරකින් පාවිච්චි වෙනවා හරි ස්ථිර චුම්බක හෝ හරි ස්ථිර චුම්බක හෝ විද්‍යුත් චුම්බක විද්‍යුත් චුම්බක තමයි බහුලව පාවිච්චි වෙන්නේ විද්‍යුත් චුම්බක භාවිතා කරනු ලබයි ස්ථිර චුම්බක හෝ විද්‍යුත් චුම්බක භාවිතා කරනු ලබයි right එතකොට පුතේ දැන් මේ විද්‍යුත් චුම්බක කියන්නේ කම්බි දඟරයක්මයි පැහැදිලිද කතාව එතකොට මේ විද්‍යුත් චුම්බක වල මේ චුම්බක ක්ෂේත්‍රය ඇති කරන්න අපි වෙනම ධාරාවක් දෙන්න ඕනි පැහැදිලිද අන්නේ ධාරාව දෙන ක්‍රියාවලියට අපි කියනවා සැකබුම කියලා පැහැදිලිද කතාව අපි කියනවා මේ ධාරාව මේ විද්‍යුත් චුම්බකයක චුම්බකත්වය ඇති වෙන දැන් ස්ථිර චුම්බකයක නම් කොහොමද චුම්බක ගුණ තියෙනවනේ පැහැදිලිනේ අර අපි ගන්න චූටි මෝටරයක් ගත්තොත් ඒකේ දැන් විදුලි ජනකයක් නෙමෙයි මෝටරයක් ගත්තොත් අර දෙපැත්තේ තියෙන චුම්බක දෙකේ ස්ථිර චුම්බක ගුණ තියෙනවා එකක් නෝත් පෝල් එක අනිත් එක සවුත් පෝල් එක ඔය N වල ඉඳන් S වල චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙනවා හැබැයි විද්‍යුත් චුම්බකයක් කියන්නේ පොදේ මේකත් කම්බි වලින්ම හදපු එකක් කම්බි ඔතල හදලා තියෙන්නේ අර අපි ඇනේකට කම්බි ඔතල හදාගත්තේ සරල චුම්බක මතකයි නේද පොඩි කාලේ අන්න ඒ වගේ එතකොට ඒකට ධාරාවක් දුන්නාම නේගේ චුම්බක ක්ෂේත්‍රය ඇති උනේ මතකයිද එතකොට පුතේ මෙතන මේ විද්‍යුත් චුම්බක වලත් අපි ඒ විදිහට චුම්බක ගුණ ඇතිකරන්න මෙයාට ධාරාවක් දෙන්න ඕනේ පැහැදිලිනේ ඒ ධාරාව දෙන ක්‍රියාවලියට අපි කියනවා සැකබුම කියලා හරි සැකබුම කියලා කියනවා එතකොට මේ සැකබුම් ක්‍රම කිහිපයක් තියෙනවා විවිධ විදුලි ජනකවල හරි ඒ ටික ඉගෙන ගන්න තියෙන. එතකොට දැන් ඔයාලා මතක තියාගන්න ඕනේ මේ විදුලි ජනකවලදී සමමුහූර්තක ජනක වැඩි ජවයක් වැඩි විදුලියක් නිපදවන තැන් වලට ගන්නවා තෙකලා විදුලිය ප්‍රේරණ ජනක සාමාන්‍ය අවස්ථාවන් සඳහා ගන්නවා. දැන් ඔයාලගේ ඔය ගෙවල් වල තියෙන ගොඩක් වෙලට ඔය ජෙනරේටර්ස් තියෙන පොඩි අර තෙල් වලින් ගණ කරන මෙහෙත් තියෙන්නේ. ඒ වගේ පොඩි ඒ වගේ මේ ප්‍රේරණ ජනක තියෙන්නේ ලොකු ජවයක්
උපදින තැන් වල සම මුහුර්තක ජනක තමයි පාවිච්චි වෙන්නේ පැහැදිලි නේද රයිට් පුතේ ලියන්න ඊට පස්සේ මෙන්න මෙහෙම හරි පුංචි මාත්‍රිකාවක් ලියමු සම මුහුර්තක ජනකයක කොටස් ලියන්න පුතේ සම මුහුර්තක දඟරයක කොටස් හරි සම මුහුර්තක ජනකයක කොටස් right ඒ යටතේ ලියන්න මෙන්න මෙහෙම මේකේ කොටස් කිහිපයක් තියෙනවා භ්‍රමකයේ ස්ථායුකයේ ශේෂ්ත්‍ර දඟරේ හොම කොටස් කිහිපයක් තියෙනවා අපි ඒක කතා කරමු හරි right පුතේ ලියන්න ඒ යටතේ සම මුහුර්තක ජනකයක් සැලකුව විට සම මුහුර්තක ජනකයක් සැලකුව විට එහි ප්‍රධාන කොටස් සම මුහුර්තක ජනකයක් සැලකුව විට එහි ප්‍රධාන කොටස් කිහිපයක් පවතී එහි ප්‍රධාන කොටස් කිහිපයක් පවතී හරි එහි ප්‍රධාන කොටස් කිහිපයක් පවතී හරි පුතේ ලියන්න අංක 1 ලියා ගන්න පුතේ භ්‍රමකය භ්‍රමකය රොට හරි ලියන්න අංක 1 භ්‍රමකය හරි රොට දැන් පුතේ මම කිව්වා නේද මෙයාලට අර වෙනස් වෙන චුම්බක ශේෂ්ත්‍රයක් අපි නිර්මාණය කරන්න ඕනි කියලා රයිට් ඔය වෙනස් වෙන චුම්බක ශේෂ්ත්‍රය හදන්නේ මේ භ්‍රමකය මගින් හරි එතකොට මේ භ්‍රමකයට තමයි අපි ධාරාවක් දීලා එයාගේ අර චුම්බක ශේෂ්ත්‍රය ඇති කරගන්න ඕනි පැහැදිලිනේ රයිට් ලියන්න පුතේ මෙන්න මෙහෙම ලියන්න තෙකලා විදුලි ජනකයක ඒකටම ලියන්න තෙකලා විදුලි ජනකයක භ්‍රමණය වන කොටස තෙකලා විදුලි ජනකයක භ්‍රමණය වන කොටස භ්‍රමකයයි දැන් එතකොට අපි මොකක් හරි දැන් ගලාගෙන යන ජලයේ තියෙන චාලක ශක්තිය පාවිච්චි කරලා හරි හුමාලය පාවිච්චි කරලා හරි මේක කරකවන්න බෑ මේ විදුලි ජනකය නේද මේක භ්‍රමණය කරන්න. එතකොට මේ භ්‍රමණය කරද්දී මේ ටර්බයින් එකට සම්බන්ධ වෙලා තියෙන ඊශාව සම්බන්ධ වෙලා තියෙන්නේ මේ භ්‍රමකයත් එක්ක. පැහැදිලි නේද? රයිට්. භ්‍රමණය වෙන කොටස භ්‍රමකයයි. හරි. ලියන්න පුතේ මෙන්න මෙහෙම එකටම විදුලි ජනකය තුල එකටම ලියන්න විදුලි ජනකය තුල විද්‍යුත් චුම්බක ශේෂ්ත්‍රය විදුලි ජනකය තුල විද්‍යුත් චුම්බක ශේෂ්ත්‍රය ඇතිකරනු ලබන්නේද විදුලි ජනකය තුල විද්‍යුත් චුම්බක ශේෂ්ත්‍රය ඇතිකරනු ලබන්නේද මෙම භ්‍රමකය තුලය හරි අර අපි කතා කරපු වෙනස් වෙන චුම්බක ශේෂ්ත්‍රය හරි ඇතිකරන නැත්තම් විද්‍යුත් චුම්බක ශේෂ්ත්‍රය ඇතිකරන්නේ මෙම භ්‍රමකය තුලය පැහැදිලිද කතාව හරි දැන් මේ පාඩමේ මුල ඉඳලා ආවහම් පුතේ මේ දැන් මුල කොටස් ටික දැන් අද පන්තිය තියෙනවා නම් අද එන්න කලින් ඊයේ දවසේ අඩුව මේ ටික බලලවත් එන්න ඕනේ එහෙන් බලපුවම් පොඩ්ඩක් අත උස්සන්න ලයිව් ඉන්නේ උම් අත උස්සන්න හරි ඔන්ලයින් ඉන්නේ උම් නෙමෙයි මේ ෆිසිකල් ඉන්නේ උම් හරි තොපි එකක්වත් මන් දන්නෝ ඔය පොත පෙරලලවත් බලලා නෙමෙයි අද ඇවිත් තියෙනවා අර පොත් ගොඩස් එක හැරි ගහලා තිබිලා ගිය සතියේ ඒක ගිහින් දාපු ගමන් කොහෙන් හරි අස්සෙන් හොයලා හොයලා උදේ දාඩිය දාගෙන හරි ඕක බෑග් එකට දාගෙන තමයි ඇවිත් තියෙන්නේ නැද්ද එහෙම ඉඳලා විභාගේ පාස් වෙන්න පුළුවන් වේද බෑ හරි ඌට විතරයි ඒක තේරෙන්නේ දැක්කනේ අනිත් ඒවට තේරෙන්නේ නැහැ හරි එතකොට මේ ඒ හින්දා මේක මහන්සි වෙලා කරන්න දැන් 2022 අයගේ වැඩ ටික ඔක්කොම ඉවරයි ගිය සතියේ ඉතකම් මම 23 යගේ වැඩ ලොකුවට පටන් ගත්තේ නෑනේ දැන් 23 යට වැඩ කරන්න ගන්න ඕනි දැන් ඊගාවට 22 බැච් එකේ ප්‍රැක්ටිකල්ස් ඔය අනම් මනම් කතන්දර ඔක්කොම ඉවරයි හරි අපේ පැත්තෙන් වෙන්න තිබ්බ යුතුයකම් වගකීම් ඔක්කොම ටික ඉවරයි දැන් ඉන්නේ ඊගාවට ඔයාලා පැහැදිලි නේද විභාගයට තව තියෙන්නේ මාස 4යි මේ අහන්නකෝ මේ විභාගයට මාස 4යි හරි නොවැම්බර් 10 විභාගේ පටන් ගන්න ඕනි එතකොට මේ මාස 4 හරියට කලමනාකරණය කරගන්න ඕනි මේ මාස 4 ඇති විභාගේ පාස් වෙන්න විභාගේ කොට දා ගන්න ඕන කෙනෙක්ට ඇති
දැන් මෙලෝම සබ්ජෙක්ට් එකක් මේ ET කියන එක දන්නේ නැතුව ET කරන්න එන එකෙක් හිටපන්. ওই රිසල්ට්ස් ආපුවා මැත් කරපු එවුන් එහෙම එනවා. හරි. උන්ට එතකොට තව කල් යනවනේ. එවුනුත් ඇවිල්ලා මේක ගොඩ දා ගන්නවා. ඒ කියන්නේ ඔයාලට බැයිද? දැන් අවුරුද්දක් එකමාරක් විතර මේක මේකත් එක්ක ඔට්ට වෙනවා. ඉගෙන ගත්තා කියලා ඇතික හෙල්මලකුත් නැහැ. ওই ක්ලාස් යනවා. ওই ඉඳන් මට බෑ කියලා හිතාගෙන මං ගොනා කියලා හිතාගෙන ඉන්නවා. තේරුණාද? ඔයාලා කරන පළවෙනි වැරද්ද තමයි ඔයාට බෑ කියලා හිතන එක. තේරුණා නේද? මට පාඩම් කරන්න බෑ මට මතක හිටින්නේ නැහැ කියලා හිතාගෙන තමයි පොත අතර ගන්නෙ. ඉතින් බං එතකොට මතක හිටින්නේ නැහැ තමයි. හරි. ඒ උඹගේ හැම වෙලෙම ඔළුවේ දුවන්නේ මේක මට බෑ. මේක මට බෑ. මේක මට අමාරුයි. තේරුණාද? ඉතින් කරලා බැලුවද ඔක අමාරුද කියලා? නෑනේ. හරි. මොකක් හරි ගණන් ටිකක් හදාගෙන යද්දි අමාරු ගණක් හම්බුන ගමන් ඔන්න එතනින් නැවැත්තුව පාඩම් කරන එක ඔය චුට්ට එළිය පහලිය විදිනවා කියලා එක්ක ෆෝන් එක බණ්ඩ ගන්නවා. ඒක බීලම් කරනවා කියලා පටන් ගන්නවා. ඊට පස්සේ අන්තිමට අර ගාන හදලත් නැහැ එතනින් එහාට පාඩම් කරලත් නැහැ වෙන්නේ නැද්ද වෙනවා ඒ බෑ කියන තැන ඉන්නේ නැතුව චුට්ටක් පුළුවන් කියන තැනට ඇවිල්ලා වැඩ කරා හරි බෑ කියලා හිතුවා කියන්නේ ඒක බෑම තමයි කවදාවත් පුළුවන් වෙන්නේ නැහැ පැහැදිලිද පුළුවන් කියලා හිතන්න ඕන හැම වෙලේම මම මේක කරනවා කියලා හිතන්න ඕන හරි එතකොට මේ පුළුවන් අනිත් එක තමයි මේ ඔයාලගේ අතර දක්ෂයෝ අදක්ෂයෝ කියලා කොටසක් නැහැ ඌට නම් වැඩ පුළුවන් ඉතින් අපිට බෑනේ එහෙම අය නැහැ හැමෝම එක වගේ තමයි मतक त्यागंडिया හරි එහෙම කරුමෙ කියලා ඉන්න එපා දැන් කරුම කල් දාලා මේ ලබන මේ ඉදිරි ටික කරමු කියලා දැන් වැඩ කරන්න ගන්න පැහැදිලි නේද රයිට් වැඩ කරන්න ගන්න තව මාස 4යි තියෙන්නේ මම පාඩම් ටික තට්ටක් ගාලා ඉවර කරලා දානවා 13 වසරට මුල් තැනක් දෙන්නේ ඒකෙදි 13 වසරට ටක් ගාලා ඉවර කරගමු ඊට පස්සේ ප්‍රශ්න පත්‍ර වලට ලියන්න පුළුවන් දැන් අදත් 12:30 ඉඳලා পেපර් ඩිස්කෂන් එක යන්නේ අර ගිය සතියේට කලින් සතියේ දුන්න MCQ পেපර් එක එතකොට මේ ඒ විදිහට යන්නේ පැහැදිලි නේද ඒත් එක්කම ඔයාලගේ රෑන්කින් ටෙස්ට් පේපර්ස් ටික මම දීලා තියෙනවා පොතේ ඒකේ পেපර් 2 එක දෙන්නම් ලබන සතියේ পেපර් 3 එකද ඔයාලා 3-5 වෙලාවේ ලියන්න ඕනේ හරිද পেපර් 1 එකේ ඩිස්කෂන් එක ඒකේ පිටිපස්සේ QR එකක් දාලා තියෙනවා පැය 6 හමාරක වීඩියෝ එකක් ඒ QR එක රීඩ් කරන්න ගෲප් වලට දාන්න ඔන්ලයින් නැහැ ඒකෝටි ඒ QR එකේ ඩිස්කෂන් එක දින එක බලන්න පුළුවන් පැහැදිලිද එතකොට පොතේ රෑන්කින් ටෙස්ට් පේපර්ස් වලට අපේ ICT පන්ති යනවා වගේම වෙනම CR පොතක් තියාගන්න. එතකොට ඔයාලා ලියන උත්තර ටික পেපර් එකේ අර වෙනම කොළවල ලියන්න. මම දෙන විවරණේ මේ CR පොතේ ලියාගන්න ඕනේ. පැහැදිලිද? එතකොට අද পেපර් 1 එක හම්බෙලා ඇති. ටියුට් සේව් පොයින්ට් ඔන්ලයින් පන්තියේ ආයගවත් ඇති. ඒකේ වීඩියෝ එකේ පොතේ බලාගෙන යනවා. ඊගවට පුතේ රෑන්කින් ටෙස්ට් পেපර් 2 එක. මේ 1 එක. හරි. මේ 2 එකේ डिस्कशन मम लबन सत्य वेद अलग ग्रूप वर्ट दाना सह पेपर के पीट पास QR के दाला फिजिकल पंथ एक दिन इतकोटे एक तीव्र करोड़ी गाउट अत दिन रैंकिन टेस्ट पेपर 3 एक लबन सत्य अभी साक्षा कर पंथे तुल तेरुना राइट टेवी दिए अन्नी रिविशन पंथे वेट हरि राइट कुदे गाउट लियागन स्थायुक स्टेट लियान कुदे अंक देख स्थायुक හරි අංක දෙක ලියන්න ස්ථායුකය ස්ටේට ස්ථායුකය ස්ටේට දැන් පුතේ මේ ස්ථායුකය ගත්තාම මේක අචල කොටසක් පැහැදිලි නේද අපි අර කතා කරපු සන්නායක දඟරේ තමයි මේ ස්ථායුකය කියන කොටසේ තියෙන්නේ හරි එතකොට මේක අපි දැන් විදුලි ජනකයක් ගත්තොත් හරි මේම ගන්නකෝ මෙතනින් මොකක් හරි ටර්බයින් එකකට ඔක සම්බන්ධ වෙනවා ඇති මේම තියනවා කියලා හිතන්න එතකොට පුතේ මේකේ වටේට තියෙනවා ඔය ස්ථායුකය ස්ටේට් එක ස්ථායුකය හරිද එතකොට ස්ථායුකය ගත්තාම ඕකේ මෙන්න මෙහෙම මෙහෙම කොටස් තියෙනවා මේ වගේ පුතේ කම්බි ඔතලා තියෙන්නේ හරි අර අපේ
විද්‍යුත් ධාරාව ජනනය වෙන්නේ මෙන්න මේ කොටසේ ස්ථායුකය කියන කොටසේ මේ සම මොහොතක ජනකවල හරි මේකේ කම්බි උතලා තියෙන්නේ හරි කම්බි උතලා තියෙන ඔය වගේ මේක ඇතුලේ පැහැදිලිද ඒක ස්ථායුකය ඊට පස්සේ පුතේ මෙතන ඇතුලේ තමයි අපේ අර රොටර් එක තියෙන්නේ භ්‍රමකය හරි භ්‍රමකය තියෙන්නේ ඇතුලෙන් හරි එතකොට මේ භ්‍රමකය ගත්තාම මේකෙත් මේ විදිහේ මෙන්න මේ විදියට මේක ඇතුලෙත් කම්බි ඔතලා තියෙන්නේ ඒකෙන් තමයි අර චුම්බක ශේෂ්ත්‍රය නිර්මාණය වෙන්නේ පැහැදිලිද ඔක භ්‍රමණය වෙනවා තේරුණාද කතාව රයිට් එතකොට මේ වෙනස් වෙන චුම්බක ශේෂ්ත්‍රය නිසා මේ සන්නායක දඟරවල තෙකලා විදුලිය කියන්නේ විදුලියක් ප්‍රේරණය වෙනවා එතකොට ඒක අංශක 120 බැගින් වෙච්ච තල තුනකට වෙන් කරලා මේ කම්බි එකට සම්බන්ධ කරලා තමයි මේ තෙකලා ධාරාව එළියට ගන්නෙ මේකෙන් විදුලි ජනකයෙන් අපි ඉස්සරහට ඒ ගැන කතා කරනවා පැහැදිලි නේද රයිට් පුතේ ලියන්න ස්ථායුකයේ යටතේ මෙන්න මෙහෙම හරි ලියන්න හරි ස්ථායුකයේ යටතේ ලියන්න සමමුහූර්තක ජනකයක සමමුහූර්තක ජනකයක සමමුහූර්තක ජනකයක හරි සමමුහූර්තක ජනකයක හරි සන්නායක දඟරය සන්නායක දඟරය දරා සිටින සන්නායක දඟරය දරා සිටින අචල කොටස හරි සන්නායක දඟරය දරා සිටින අචල කොටස ස්ථායුකයයි අචල කොටස ස්ථායුකයයි අචල කොටස ස්ථායුකයයි හරි හරිද පුතේ රයිට් ඔන්න ඕකට තමයි ස්ථායුකය කියන්නේ මෙන්න මේ වටේ කොටස හරි වටේ කොටස ඊගාවට මේකට කියන්නේ භ්‍රමකය පැහැදිලි වෙන කතාව භ්‍රමකය තමයි භ්‍රමණය වෙන්නේ අර වෙනස් වෙන චුම්බක ශේෂ්ත්‍ර ඇති වෙන්නේ මෙයාගේ පැහැදිලි නේද රයිට් ලියන්න අලුත් රූලකින් භ්‍රමකය සහ ස්ථායුකය සඳහා භ්‍රමකය සහ ස්ථායුකය සඳහා භ්‍රමකය සහ ස්ථායුකය සඳහා යොදා ගන්නා සන්නායක දඟර යොදා ගන්නා සන්නායක දඟර යොදා ගන්නා සන්නායක දඟර සන්නායක දඟර පහත පරිදි සන්නායක දඟර පහත පරිදි හඳුන්වනු ලබයි හරි පහත පරිදි හඳුන්වනු ලබයි පළවෙනි එක ලියා ගන්න පුතේ ශේෂ්ත්‍ර දඟරය හරි අංක 1 ශේෂ්ත්‍ර දඟරය හරි දැන් මේ භ්‍රමකයේ අවතලා තියෙනවනේ පුතේ දැන් මේ භ්‍රමක ගත්තාමත් ලේන කූඩු ආකාරයේ භ්‍රමක කොහොම කතන්දර ගොඩක් තියෙනවා ඉස්සරහට කතා කරන්න. හරි මම බොහොම හිමීට පාඩම කරගෙන යන්නේ ඔයාලට මේක ඔළුවට දාන්න නිසා. පැහැදිලිද? දැන් මේ භ්‍රමකය වටේ ඔතලා තියෙනවනේ සන්නායක දඟරයක් මෙන්න මේ විදියට කම්බියක් ඔතලා තියෙනවා. පැහැදිලිද? එතකොට පුතේ ඔය භ්‍රමකයෙන් අපි අර චුම්බක ශේෂ්ත්‍රය ඇති කරන්නේ. තේරුණානේ? එතකොට මේ චුම්බක ශේෂ්ත්‍රය ඇති වෙන්න මේකට දෙන්න ඕනේ සරල ධාරාවක්. මේකේ ප්‍රතිදානයේ විදිහට අපිට ලැබෙන්නේ තෙකලා ප්‍රත්‍යාවර්ත ධාරාවක්. පැහැදිලිද? එතකොට මේ සරල ධාරාව දෙන ක්‍රියාවලියට අපි කියනවා සැකබුම කියලා. මම කිව්වා වේලාසනම. එතකොට පුතේ මෙන්න මේ භ්‍රමකය වටේ ඔතලා තියෙන අර විද්‍යුත් චුම්බක ශේෂ්ත්‍රය ඇතිකරන්න පාවිච්චි කරන දඟරේට අපි කියනවා මොකක් කියලාද? ශේෂ්ත්‍ර දඟරය කියලා. තේරුණානේ වැඩේ? ඊගවට මේ ස්ථායුකය වටේ ඔතලා තියෙන දඟරේට අර තෙකලා ප්‍රත්‍යාවර්ත ධාරාව ජනනය වෙන නිර්මාණය වෙන දඟරයට අපි කියනවා ආමේචර දඟරය කියලා. පැහැදිලිද? රයිට්. අපි ඒ ගැන කතා කරමු. ලියන්න ශේෂ්ත්‍ර දඟරය යටතේ මෙන්න මෙහෙම. ලියන්න. හරි.
සමමුහුර්තක ජනකයක සමමුහුර්තක ජනකයක ලියන පුතේ සමමුහුර්තක ජනකයක සමමුහුර්තක ජනකයක වෙනස්වන චුම්බක ශේෂ්ත්‍රය වෙනස්වන චුම්බක ශේෂ්ත්‍රය වෙනස්වන චුම්බක ශේෂ්ත්‍රය ඇති කිරීම සඳහා වෙනස්වන චුම්බක ශේෂ්ත්‍රය ඇති කිරීම සඳහා ඇති කිරීම සඳහා භාවිතා කරනු ලබන භාවිතා කරනු ලබන දඟරය 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 නැතහොත් භාවිතා කරනු ලබන දඟරය නැතහොත් බ්‍රමකයෙහි ඔතා ඇති දඟරය නැතහොත් බ්‍රමකයෙහි ඔතා ඇති දඟරය බ්‍රමකයෙහි ඔතා ඇති දඟරය ශේෂ්ත්‍ර දඟරයයි ශේෂ්ත්‍ර දඟරයයි ශේෂ්ත්‍ර දඟරයයි හරි නේද අලුත් ට්‍රෝලකින් ලියන්න පුතේ ඊට පස්සේ ශේෂ්ත්‍ර දඟරය තුල ශේෂ්ත්‍ර දඟරය තුල ලියන අලුත් ට්‍රෝලකින් ශේෂ්ත්‍ර දඟරය තුල වෙනස්වන චුම්බක ශේෂ්ත්‍රය ශේෂ්ත්‍ර දඟරය තුල වෙනස්වන චුම්බක ශේෂ්ත්‍රය හරි වෙනස්වන චුම්බක ශේෂ්ත්‍රය ඇති කිරීම සඳහා ශේෂ්ත්‍ර දඟරය තුල වෙනස්වන චුම්බක ශේෂ්ත්‍රය ඇති කිරීම සඳහා ඇති කිරීම සඳහා ඇති කිරීම සඳහා එයට එයට සරල ධාරාවක් එයට සරල ධාරාවක් ලබා දිය යුතුය දැන් මතකයි නේද අර කම්බි ඇණයක් අපි ගත්තාම පුතේ කම්බි ඇණේට මේ වගේ ඇණයක් අරගෙන මේකට කම්බියක් කොතලා කොයිල් එකක් කොතලා මේකට දුන්නේ ප්‍රත්‍යාවර්ත ධාරාවක්ද ගිහිලා වෝල්ට් 230ට ගැහුවද කරන්ට් එකට ගාලා ඇණේ අල්ලගෙන හිටියද නෑනේ එහෙම කරන්න යන්න එපා එතකොට ආත් චුම්බක ශේෂ්ත්‍රයකට ලක් වෙයි නිකන් ගැස්සිලා වගේ යන්න පුළුවන් හරි තේරුණා නේද සමහරවිට ගැස්සිලා වගේ ගිහිල්ලා සිහින නැතුව වැටෙන්නත් පුළුවන් හරි එතකොට මේකට අපි දුන්නේ සරල විදුලි ධාරාවක් එතකොට තමයි චුම්බක ශේෂ්ත්‍රය ඇති උනේ මතකද කතාව දැන් මේකෙත් බං ඔතලා තියෙන්නේ ඔය වගේම කම්බි දඟර තේරුණාද වැඩි ඒකට දෙන්නේ මේ චුම්බක ශේෂ්ත්‍රය ඇති කරගන්න අපි සරල විදුලි ධාරාවක් තේරුණානේ එතකොට මේ ශේෂ්ත්‍ර දඟරයට දෙන්නේ සරල විදුලි ධාරාව. පැහැදිලිද මේක මතක තියාගන්න. රයිට්. දැන් අපි මේ කතා කරන්නේ චුම්බක ශේෂ්ත්‍රයේ වෙනස් කරන අර චුම්බකයේ ප්‍රත්‍යාවර්ත විදුලිය ජනනය කරන කොටස ස්ථාවරව තියෙන ඒවා ගැනනේ. සමහර විදුලි ජනකවල පුතේ මෙන්න මේ කම්බිය මේ භ්‍රමකයේ උතලා ඒක භ්‍රමණය කරනවා චුම්බක ශේෂ්ත්‍රයේ ස්ථිරව තියලා තියෙන ඒවා තියෙනවා. පැහැදිලිනේ. එතකොට කතාව වෙනස් ඈ. පැහැදිලි නේද? ඒක අපි ඊගාවට කතා කරමු. right සරල ධාරාවක් ලබා දිය යුතුය කියලා කිව්වා ඊගාවට අංක දෙක ලියා ගන්න පුතේ ආමේචර නගරය අංක දෙක ආමේචර නගරය හරි ආමේචර නගරය හරි ආමේචර නගරය right මෙම තෙකලා ලියන්නේ යටතේ මෙම තෙකලා මෙම තෙකලා විදුලි ජනකය තුල මෙම තෙකලා විදුලි ජනකය තුල මෙම තෙකලා විදුලි ජනකය තුල තෙකලා විදුලි ජනකය තුල ප්‍රත්‍යාවර්ත ධාරාව ප්‍රත්‍යාවර්ත ධාරාව ජනනය කරනු ලබන ප්‍රත්‍යාවර්ත ධාරාව ජනනය කරනු ලබන සන්නායක දඟරය සන්නායක දඟරය සන්නායක දඟරය ආමේචර දඟරය ලෙස
ආමේචර දඟරය ලෙස හඳුන්වනු ලබයි ආමේචර දඟරය ලෙස හඳුන්වනු ලබයි හරි ආමේචර දඟරය ලෙස හඳුන්වනු ලබයි මෙම අලුත් ට්‍රොලගෙන් ලියන පොතේ මෙම ආමේචර දඟරයද මෙම ආමේචර දඟරයද ආමේචර දඟරයද සිලින්ඩරාකාර භ්‍රමකයක් ලෙස මේ තියෙන්නේ සිලින්ඩරාකාර භ්‍රමකයක් ලෙස සිලින්ඩරාකාර භ්‍රමකයක් ලෙස සිලින්ඩරාකාර භ්‍රමකයක් ලෙස ඔතා ඇත හරි ඔතා ඇත ඔතා ඇත ඔතා ඇත හරි නේද राइट ये तो गुड़ बोलते हैं मैं दें नेगे चुंबक द्रव दें ओके मैं तेकला विदुली अभी टेलीगेट गांडने बोलूँ हाँ क्रम देखा तेरा मैं विदुली जाना कहेगी एकाक्तमाई तारका क्रम है यानी तेरे का डेल्टा क्रम है पहले ये तो गुड़ वे तारका क्रम एंग अभी वेतन इंग आउट टेक गाने दी स्टार Live 2, Live 3, එතකොට තෙකලා විදුලියක් ජනනය වෙනවා ඒ තුනම පොදු කරලා අර ගන්නවා න්‍යූට්‍රල් එකක් තාරකා ක්‍රමයේදී ස්ටයිකේදී අපි ඊගාවට කතා කරනවා ඊගාවට පුතේ දැල් ඩෙල්ටා ක්‍රමයේදී අපි ගන්නෙ අග්‍ර 3යි පැහැදිලිද අග්‍ර 3ක් විතරයි ගන්නෙ දැන් මේ තාරකා ක්‍රමයෙන් තියෙන පිටතට නිරායති භ්‍රමකයක් විදිහට කියන්නේ එලියට මේ මේ ස්ථාවික කොටසත් එලියට නිරලා තියෙන භ්‍රමකයක් විදිහට වටේ තමයි ඔතලා තියෙන්නේ පැහැදිලිනේ හදලා තියෙන විදුලි ජනකවල අනිවාර්යෙන් අග්‍ර හතරක් තියෙනවා ඒක මතක තියාගන්න ඕනේ පැහැදිලිද කතාව ඒක එතකොට රස්ටා ක්‍රමයට තමයි අපිට අවුට්පුට් එක ගන්න තියෙන්නේ විදුලි ජනකේ පැහැදිලි නේද රයිට් ඒ ගැන අපි ඉස්සරහට කතා කරමු පාඩමේ ඉස්සරහට රයිට් ලියාගන්න චූටි මාතෘකාවක් සැකබුම් ක්‍රම හරි සැකබුම් ක්‍රම සැකබුම් ක්‍රම හරි පුතේ දැන් මොකද්ද මේ සැකබුම කියන්නේ සැකබුම් නෙමෙයි ඈ හරි උඹලට මතක් ඉන්නේ ඕවනේ සැකබුම් ක්‍රම රයිට් සැකබුම් ක්‍රම කියලා කියන්නේ ඇත්තටම දැන් අපි විදුලි ජනකයක අර මේ සමමුහුර්තක ජනකවල නම් අර භ්‍රමණය වෙන භ්‍රමකයට සරල විදුලි ධාරාවක් දෙන්න ඕනේ ඒකේ ශේෂ්ත්‍රද අර වෙනස් වෙන චුම්බක ශේෂ්ත්‍ර ඇති කරගන්න ඔන්න ඔය සරල විදුලි ධාරාව දෙන ක්‍රමවේදයට තමයි අපි කියන්නේ මොකක් කියලාද සැකබුම කියලා පැහැදිලිද කතාව හොඳට මතක තියාගන්න සැකබුම කියලා අපි කියනවා හරි රයිට් කොල්ලෝ ලියමු මෙහොම මේ විදුලි යන්ත්‍ර පාඩමට අද අලුතෙන් ඉන්නයි පොඩට අතුස්සන් අද නිකන් පිස්සු වගේ ඇති ඈ මේක එක දවසක් කට්ටුනා කියන්නේ බං ආයේ මේ මොනවාද මොංගල් වෙනවා තේරුණා නේද රයිට් ඒකයි මම ඊයර ගෲප් එකේ වීඩියෝ ටික දැම්මේ මේ ටික බලලම එන්න කියලා මොකද මේ එතකොට ටිකක් තේරෙනවා කරන්නේ මේකේ තුන්වෙනි දවසේ වීඩියෝ එක මට දාන්න තියෙනවා පුතේ ඒක ලයිව් පන්තියකින් කරලා දාමු ඒකේ රෙකෝඩින් එක නැහැ හරි ගිය සතිය අපි මේ ෆිසිකල් එකේ කරපු ටික තේරුණා නේද රයිට් එතකොට ඒකත් බලන්න අද හතරවෙනි දවසේ තව දවස් හතරකින් විතර මේකේ මේ විදුලි ජනක සහ විදුලි මෝටර කියන කොටස් ටික අපිට ඉවර කරගන්න පුළුවන්. හරි. දැන් ඔන්ලයින් පන්ති පටන් ගත්ත නිසා මේ ආයේ දැන් බදාදා දවසෙත් මම මෙහෙ පන්තියක් ගන්නවා කියලා කිව්වනේ. හරි. එතකොට එන්න බැරි අය ඇත්ින්න ඕනේ ඒක නේද? රයිට්. එතකොට මේ ඒකත් එක්ක අපි බැලන්ස් කරලා මේ ගමු. එතකොට මේ දෙකේම යන නිසා ඉක්මනට ඉවර කරගන්න පුළුවන්. පැහැදිලි නේද? 13 වසරේ පාඩම් ටික ගත්තාම අපිට තියෙන 13 වසරේ ප්‍රධාන පාඩම් කිහිපයක් තියෙනවා පුතේ විභාග ප්‍රශ්න වලට එන අපි එකක් තමයි මුලින්ම හම්බෙන්නේ මේ විදුලි යන්ත්‍ර සහ බලපද්ධති කියන පාඩම මේ ළමයි හෙන බය පාඩමක් ඒ උනාට පට්ට ලේසි මේක ඇති මගුලම්බ නැහැ තේරුණාද රයිට් ඔය කරපු කොටස් ටික මම කලින් මේ පාඩම් ටික් කරන්න එතකොට ඔයාට මේ පාඩම් එක්ක වැඩ කරන්න කාලය තියෙනවා තේරුණාද එතකොට කාලය තියෙන නිසා වැඩ කරන අයට හරි කරන්න නැති උන් කොහොමත් කරන්නේ නැහනේ හරි එතකොට මේ කාලේ අරන් වැඩ කරන්න පුළුවන් මේකේ වරුණාට පස්සේ මම පටන් ගන්නවා පුතේ ඊගාවට 13 වසරෙම ඉලෙක්ට්‍රොනික තාක්ෂණ වේදේ පාඩම ඉලෙක්ට්‍රොනික්ස් පැහැදිලිද
සුපිරිම ගණන් ටිකක් හදන්න පුළුවන් සිලබස් එකේ තියෙන ලේසිම පාඩමක්. හැබැයි ළමයි අමාරුම කරගන්න පාඩම. තේරුණාද වැඩි? ඊට පස්සේ 13 වසරේ බිම්මැණි මහා මට්ටම් ගැනීම ඊගවට් ඔන්ලයින් පන්තියට නම් මම ඒකේ ප්ලේලිස්ට් එක දැම්මා. බිම්මැණි මහා මට්ටම් ගැනීම මේගොල්ලෝ එක කරලා ඉවරයි ඒ පාඩම. නමුත් ෆිසිකල් පන්තියට ආයෙ මුලින් ඉඳන් කරනවා. තේරුණා නේද? රයිට්. ඊට පස්සේ ඔය බිම්මැණි මහා මට්ටම් ගැනීම කියන පාඩමත් ප්‍රධාන පාඩමක්. මේ පාඩමෙනුත් රචනා ප්‍රශ්නයක් එනවා. ඇස්තමේන්තුකරණය හා ප්‍රමාණ බිල්පත්‍ර සැකසීම කියන පාඩමත් එක්ක එකතු වෙලා. පැහැදිලිද? රයිට්. ඊට පස්සේ 13 දින තව ප්‍රධාන පාඩමක් තමයි ඇස්තමේන්තුකරණය හා ප්‍රමාණ බිල්පත්‍ර සැකසීම. තේරුණානේ? ඔන්න ඔය පාඩම. හරි. ඊගාවට 13 දින තවත් ප්‍රධාන පාඩමක් තමයි ව්‍යවසායකත්වය. හරි. සහ කලමනාකරණය. තේරුණාද? 4 වෙනි ව්‍යුහගත රචනා ප්‍රශ්න හැදෙන්නේ මේ පාඩමත් එක්ක. මෙන්න මේ පාඩම් දෙක එකතු වෙලා එක රචනා ප්‍රශ්නයක් හැදෙනවා. මේ ඉලෙක්ට්‍රොනික තාක්ෂණ වේදෙන් සම්පූර්ණ තනි රචනා ප්‍රශ්නයක් එනවා. විදුලි යන්ත්‍ර සහ බල පද්ධති කියන පාඩමයි ඉලෙක්ට්‍රිකල් පාඩමයි එකතු වෙලා සෝරි තවත් එක රචනා ප්‍රශ්නයක් එනවා. තේරුණා නේද? ඔය ET කියලා කියන්නේ 12 වසර දින ඔටෝමොබයිල් සිවිල් ප්‍රොඩක්ෂන් පාඩම් තුන නෙවෙයි. හරි. ඒ තුන තමයි ඔයාලා ඔය රෝල් කර කර රිවිෂන් කියලා ඉගෙන ගන්නෙත් උඹලා ඒවමයි. ආයෙ තියරි කියලා ගියෙන් ඉගෙන ගන්නෙත් ඒවමයි. මේ පාඩම් කෙරෙන්නෙත් නෑ සමහර විට ගොඩක් තැන්වල. පැහැදිලිද? ඒ හින්දා මේ ඒ ටික මන් ටග් ගාලා කරලා දාන්නම්. ඒ පාඩම් අමාරුයි වනේ නෙවෙයි. හරි. මේ ටික මුලින් ඉවර කරගෙන යමු. හරි. ඒකට සෑහෙන කට්ටක් කණ්ඩ වෙනවා. අද ඉඳලා ඒ කට්ට මම කනවා. ඔයාලටත් ඒක කණ්ඩ වෙනවා. හරි. අදරේ ඔන්ලයින් දැන් තරල යන්ත්‍ර පාඩම, තරල යන්ත්‍ර සහ ඔටෝමොබයිල් කියන පාඩම් දෙක එකතු වෙච්ච රචනා ප්‍රශ්නයක් එනවා. තව ව්‍යුහගත රචනා ප්‍රශ්නක කැලලකට එනවා තරල යන්ත්‍ර. තේරුණා නේද? අද ගෙදර යද්දි පිටු 80ක විතර CR පොතක් කරන් යන්න ඔයාලට ටියුට් ගහ දෙදී කරන්න වෙලා නැහැ. ටියුට් පම හදන්න ඕනි, ගහ ආයෙව print කරන්න ඕනි, ඔයාලට දෙන්න ඕනි. වෙලාව නැහැ. තේරෙනවද? ආයෙ ඔන්ලයින් උන්ට කුරියර් කරන්න ඕනි. යන්නෙත් නැහැ ඔය වෙලාවට. ඊට පස්සේ උන් ටියුට් ආවේ නැහැ කියනවා පොලිමට. ඒව බල බල ඉන්න වෙලා නැහැ. නෝට් එක දෙනවා ලියන්න එක දිගට. අද පැය 4ක් 5ක් යනවා ඔය පාඩම. ඇවිල්ලා ඒක ඉවර කරගන්න. රෙකෝඩින්ග්ස් බලනවා කියලා ඉන්නපාව. තේරුණානේ? බැලෙන්නේ නැණි බං මේ රෙකෝඩින්ග්ස් ඕ ලෙවල් කාලේ තියාගත්තුවා. තාම එතීම රෙකෝඩින් බලන්න හිස්තෙන් තියාගත්තුවා. ගෙදර ගිහින් බලන්න ඕ ලෙවල් පොත්වල. තේරුණා නේද? ඒ හින්දා මේ අද කරගන්න. දැන් මහන්සි වෙමු. හරි. දැන් අර අර හරි ටිකක් ඉඳපන් නැගිටලා කියද්දිත් මෙහෙ මින අයියෝ වෙච්ච දේ වගේ. හරි මුදේ. සැකබුම් ක්‍රම ලියන්න. මෙන්න මෙහෙම ලියන්න. ලියන්න. වෙනස් වන චුම්බක ශේෂ්ත්‍රයක් ඇති කිරීම සඳහා, වෙනස් වන චුම්බක ශේෂ්ත්‍රයක් ඇති කිරීම සඳහා, වෙනස් වන චුම්බක ශේෂ්ත්‍රයක් ඇති කිරීම සඳහා, ඇති කිරීම සඳහා ශේෂ්ත්‍ර නගරය වෙත, ශේෂ්ත්‍ර නගරය වෙත වෙනස් වන චුම්බක ශේෂ්ත්‍රයක් ඇති කිරීම සඳහා ශේෂ්ත්‍ර නගරය වෙත, ශේෂ්ත්‍ර නගරය වෙත, ශේෂ්ත්‍ර නගරය වෙත, ශේෂ්ත්‍ර නගරය වෙත සරල ධාරාවක්, සරල ධාරාවක් ශේෂ්ත්‍ර නගරය වෙත සරල ධාරාවක් DC කරන්ට්. හරි. සරල ධාරාවක් ලබා දිය යුතුය. ශේෂ්ත්‍ර නගරයේ වෙත සරල ධාරාවක් DC කරන්ට් ලබා දිය යුතුය. හරි. ඒකටම ලියපන්. මෙම සරල ධාරාව ලබා දීමේ ක්‍රියාවලිය, මෙම සරල ධාරාව ලබා දීමේ ක්‍රියාවලිය, මෙම සරල ධාරාව ලබා දීමේ ක්‍රියාවලිය සැකබුම, excitation, හරි, සැකබුම ලෙස හඳුන්වයි. right, සැකබුම ලෙස හඳුන්වයි. හරි. right, පුතේ. හරි. ලියා ගන්න. අලුත් ට්‍රෝලකින් මෙම සැකබුම ප්‍රධාන ආකාර තුනකි. මෙම සැකබුම ප්‍රධාන ආකාර තුනකි.
හරි සැකබුම ප්‍රධාන ආකාර තුනකි රයිට් පුතේ ඒ යටතේ අංක එක ලියා ගන්න සරල ධාරා සැකබුම හරි සරල ධාරා සැකබුම DC current excitation හරි සරල ධාරා සැකබුම දැන් පුතේ මේ සරල ධාරා සැකබුමේදී කරන්නේ දැන් මේක තෙකලා ප්‍රත්‍යාවර්ත ධාරා ජනකයක්නේ සමමූර්තක ජනකයක් අපි කතා කරේ මුලින්ම මේ ජනකයේ අර භ්‍රමකයේ මොකක් හරි ටර්බයින් එකකට සම්බන්ධ වෙලා ඒක කැරකෙනවානේ जल पहारक वेटेदी हरी जल पहारक विदिदी हरी हिमालय मगिन हरी इंधन दहने मगिन एंजिम किंग हरी मे भ्रम के मुकदी कैरकेनो ये कैरके एक ईशा वक्ति पुते अन्नी ईशावट मे तेकला प्रधान जनरेटर विधुले जनके अन्नी ईशावटम कुंची सरल दारा जनक डीसी जनरेटर का संबंध करण चुंबक शेस्त्री පැහැදිලිද කතාව තේරුණාද වැඩේ රයිට් එතකොට මේකෙදි කරේ මේකේ ඊශාවටම ෂාෆ්ට් එකටම සම්බන්ධ සරල ධාරා ජනකයක් හරි ප්‍රත්‍යාවර්ත ධාරාව ජනනය කරන ප්‍රත්‍යාවර්ත ධාරා ජනකය මෙහෙම තියෙනවා මේක ඇතුලේ අර භ්‍රමකය ඊගාවට මේක වටේට තියෙන ස්ථායුකය ඒකේ දඟර ඔක්කොම ටික තියෙනවා මේක භ්‍රමණය වෙනවානේ මේ භ්‍රමණය වෙද්දි මේ භ්‍රමණය වෙන එකටම පුතේ පුංචි DC जनरेटर एक संबंध कर ला मेतन तीन टर्बाइन मुखरी कैरके मेन मेकिंग उपदीन विधुलिया ब्रश्वलिंग मे आट संबंध कर लिकुट मेतन सरलधारा उपदीन मे आ भ्रमणे वेदी ए सरलधारा मगिन शेस्ट दंगरेट अवश्यवेन सरलधारा लभिल विनस्वन विद्युत चुंबक शेस्ट अति विनो पेहदली कथाओकेन सरलधारा सकभूम की पेहदली ने राइट पुते लिया मेन मेह विस्तर करवा युट वाल विस्तर करोड़ हर राइट लिया सरल धारा सकबूम क्रमेदी सरल धारा सकबूम क्रमेदी सरल धारा सकबूम क्रमेदी सरल धारा सकबूम क्रमेदी तेकला विदुली जनकये सरल धारा सकबूम क्रमेदी तेकला विदुली जनकये तेकला विदुली जनकये भ्रमणयवन ईशावटम तेकला विदुली जनकये भ्रमणयवन ईशावटम संबंध करायते ब्रह्मनेवन ईशावटम संबंध करैति सरल धारा जनकयक मगिन ब्रह्मनेवन ईशावटम संबंध करैति सरल धारा जनकयक डीसी जनरेटर हरि हरि सरल धारा जनकयक मगिन सरल धारा जनकयक मगिन ශේෂ්ඨ දඟරෙහි ශේෂ්ඨ දඟරෙහි සරල ධාරා ජනකයක් මගින් ශේෂ්ඨ දඟරෙහි චුම්බක ශේෂ්ත්‍රය ශේෂ්ඨ දඟරෙහි චුම්බක ශේෂ්ත්‍රය ඇති කිරීමට අවශ්‍ය ශේෂ්ඨ දඟරෙහි චුම්බක ශේෂ්ත්‍රය ඇති කිරීමට අවශ්‍ය ඇති කිරීමට අවශ්‍ය සරල විදුලි ධාරාව ඇතික්‍රීමට අවශ්‍ය සරල විදුලි ධාරාව ලබා දීම සිදු කරයි ඇතික්‍රීමට අවශ්‍ය සරල විදුලි ධාරාව ලබා දීම සිදු කරයි පැහැදිලි නේද හරිනේ පුතේ වැඩි ඔන්න පළවෙනි සැකබුම් ආකාරය
උකලියාගම එතකොට මෙහෙමයි වෙන්නේ සරල රූපයක් මම දෙන්නම් ඊගාවට ඔයාලගේ පොතේ ඕකේ ඇත්තරම පරිපතේ සම්බන්ධ වෙන විදිහ තියෙනවා ටෙක්ස්ට් බුක් එකේ දීලා තියෙනවා ඒ රූපෙත් අපි පොඩ්ඩක් උතන්ට ඇඳගමු මොකද මේ දෙක එතනින් ඔය විභාගෙට ඔය ඩයග්‍රෑම් එකක් දාලා ඒකේ කොටස් නම් කරන්න හැම එන්න පුළුවන් හරි එතකොට පුතේ මෙන්න මෙහෙමයි අපේ ගන්න ප්‍රධාන අපි ගන්න විදුලි ජනකය මේ විදිහට තියෙනවා මම මේක හරස් කඩක් සෝරි දික් කඩක් අඳින්නේ මේ තියෙන අපි පාවිච්චි කරන අපේ තෙකලා විදුලි ජනකය හරි එතකොට පුතේ මේකේ මැද තමයි අර භ්‍රමකය කියන කොටස තියෙන්නේ රොටර් එක ඔය භ්‍රමකයේ තමයි අපේ අදාළ මේක මැද්දෙන් ඊශාවක් යනවා ෂාෆ්ට් එකක් හරි ඔය භ්‍රමකයේ තමයි ඔතල තියෙන්නේ අපි දැන් කතා කරන ශේෂ්ඨ දඟරය හරි මේකේ ශේෂ්ඨ දඟරය ඔතල තියෙන්නේ බ්‍රමකය ඊගවඩ පුතේ මෙයාගේ පිටින් බාහිරින් තියෙන ස්ථායුකය ස්ටේට් එක ඔය ස්ථායුකේ තමයි තියෙන්නේ මොකද්ද ආමේචර දඟරය හරි ස්ථායුකේ තමයි ආමේචර දඟරය ඔතල තියෙන්නේ හරි right එතකොට මේ ෂාෆ්ට් එක ගත්තාම මේ ෂාෆ්ට් එක එක කෙලවරක් සම්බන්ධ වෙලා තියෙනවා පුතේ ටර්බයින් එකට. එතකොට ඒකනේ භ්‍රමණය වෙන්නේ. හරි. ටර්බයින් එකට සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට ජලය මගින් හෝ ජලයේ තියෙන චාලක ශක්තියෙන් හෝ හුමාලය මගින් හෝ ඉන්ධන දහණය මගින් මේ ඕනම මොකක් හරි මේ ක්‍රියාවලියකින් මේ තියෙන ටර්බයින් එක භ්‍රමණය වෙනවා. හරි. මේක භ්‍රමණය වෙද්දි පුතේ මේකටම සම්බන්ධ කරනවා අපි ඔතනදී කතා කරපු අර සරල ධාරා විදුලි ජනකය DC ජෙනරේටර් එක. ඒකට මේ DC ජෙනරේටර් එක ඇතුළෙනුත් මේ ෂාෆ්ට් එක ප්‍රබණය වෙනවානේ. හරි. මේ දින DC ජෙනරේටර් එක. එතකොට පුතේ ඒක ප්‍රමණය වෙද්දී ඒ සරල ධාරාව නිර්මාණය වෙනවා. එතනින් ඒ සරල ධාරාව අරගෙන මේ ස්ථායුක දඟරේට නැත්නම් මේ භ්‍රමකයට දීලා තියෙන එක මොකක් හරි ඇතිල්ලුම් විලි බ්‍රෂර්ස් මොනවා හරි දාලා සම්බන්ධ කරලා ඇති කියලා අපි හිතමු. හරි. මේක භ්‍රමණය වෙන නිසා. හරි. එතකොට ওই විදිහටයි තියෙන්නේ. පැහැදිලිනේ. රයිට්. මේ තියෙන්නේ ස්ථායුකය. ස්ටේට් එක. මේක තමයි පුතේ ආමේචර දඟරේ තියෙන්නේ. අපේ තෙකලා ධාරාව ප්‍රේරණය වෙන්නේ ওই ආමේචර දඟරේ. මේ තියෙන පුතේ භ්‍රමකය රොටර් එක මේක තමයි ශේෂ්ඨ දඟරය තියෙන්නේ හරි ශේෂ්ඨ දඟරය තියෙන්නේ මේකේ ඊගාවට මෙතන තියෙන පුතේ අපේ අර සරල ධාරා ජනකය මේ තියෙන්නේ ওই සරල ධාරාවට සම්බන්ධ ඊශාව මේ තියෙන්නේ අපි ගන්න මොකක් හරි ටර්බයිනය හරි පැහැදිලි නේද රයිට් ඇඳ ගන්න ටක් ගාලා ඇඳ ගන්න ටක් ගාලා මේ භ්‍රමණයේ වෙද්දි මොනවා හරි ඇතිල්ලුම් විලි දාලා ඇත්තේ ඒ සරල ධාරාව ලැබේ හරි ටග්ගල් ඇඳගමු
एसएफटी लिए भी पोत्तला ये वम ये वाके उक्कु के मरा रीमिक्स एक वाके नोट के लिया ही आने पा हरि अंतिम एक पारण करने पोतक नेती वे नोए तो गुटर एक का पारण मगर एक का पोतक तिया गन तेर ना नहीं द पुते ऑनलाइन पंथे ये पड़ी मैसेज जगत दान पहेदीलियो तेरे नो नहीं द पहेदीलियो पेनो नहीं द मुकुट प्रश्न है नहीं द दिन अतर तुरा मेसेज जगत दागिने हमु हरी මෙදන පුතේ සරලදාරා ජනකය සහිත පාලන කොටස කියලා ලියන්නේ මේක කන්ට්‍රෝල් එකක් තියෙනවා සහිත පාලන කොටස හරි කන්ට්‍රෝල් යුනිට් එකක් තියෙනවා ඒකෙන් කන්ට්‍රෝල් කරලා තමයි ධාරාව දෙන්නේ පැහැදිලිද හරි हाँ नहीं तो बोलते हरे चुट्टकर नवातन लोग बैठे पड़ी देते हैं ना केला दिन දැන් පුතේ මේ ජල මේක ඉදන්නකො ජලයෙන් ක්‍රියාත්මක වෙන ටර්බයින් එකක් කියලා මෙතනදි මේ ටර්බයින් එක හැම වෙලෙම එකම වේගකින් කැරකෙනවද නෑ කැරකෙන වේගය වෙනස් වෙන්න පුළුවන් පැහැදිලිද එතකොට ඒ වේගය වෙනස් වෙද්දි මෙතනින් උපදින අර ප්‍රත්‍යාවර්ත විදුලි ප්‍රමාණයත් වෙනස් වෙන්න පුළුවන් නේද
හැබැයි මේක අපි එක මගේ එක තියාගන්න ඕනි. එතකොට පුතේ ඔයාලට තේරෙනවද මෙතන මේ DC ජෙනරේටර් එකෙන් දෙන ධාරාව පාලනය කරොත් මෙතන මේ ශේෂ්ත්‍ර දඟරේ තියෙන ඇතිවෙන චුම්බක ශේෂ්ත්‍රය අපිට පාලනය කරගන්න පුළුවන් නේද? ධාරාව පාලනය කරොත් හරි ඔයාලට මතක ඇති මෙතන චුම්බක ශේෂ්ත්‍රය අපිට පාලනය කරගන්න පුළුවන්. පැහැදිලිනේ? අපි ප්‍රකාශනයක් ගත්තේ මතකයි නේද? රයිට්. එතකොට මේ චුම්බක ශේෂ්ත්‍රය ධාරාව මගින් හරි පාලනේ මේකේ භ්‍රමණය ඒ භ්‍රමණය වෙන වේගයත් අපිට පාලනය කරගන්න පුළුවන්. මොකද චුම්බක ශේෂ්ත්‍රය අනුව ඒක වෙනස් වෙන නිසා. පැහැදිලිද? එතකොට මෙන්න මේ මෙතෙන්ට දෙන ධාරාව පුතේ පාලන ඒකකයක් හරහා තමයි භ්‍රමකයට ලබා දෙන්නේ. ඒක අර ස්ථිර ධාරාවක් හැම්බෙලේම ලබා දෙනවා මේකේ භ්‍රමණය වෙනස් වුණත්. එතකොට මෙතන එකම චුම්බක ශේෂ්ත්‍රයක් තියෙන නිසා හැම වෙලාවකම මේක එකම වේගෙන් කැරකෙන්න උත්සාහ කරනවා නේද? පැහැදිලිද? තේරුණා නේද? එතකොට ඒ අර චුම්බක ශේෂ්ත්‍රයත් එක්ක මේ වැඩේ වෙනවා. එතකොට ඒ වෙන චුම්බක ශේෂ්ත්‍රය වෙනස් වෙද්දී එකම ප්‍රත්‍යාවර්ත ධාරාවක් මෙතන උපදිනවා. මේකේ භ්‍රමණ වේගය වෙනස් වුණත් මෙතන ඇතුලේ එකම චුම්බක ශේෂ්ත්‍රයක් හැදෙනවා හැම වෙලාවෙම මේ පාලන ඒකකයේ මගින්, කන්ට්‍රෝල් යුනිට් එකේ මගින්. එතකොට මේ වලට බ්‍රෂ් දාලා ඇතිල් නම් විලි දාලා තමයි මේ දෙකේ අර අග්‍ර එකට සම්බන්ධ කරලා තියෙන්නේ. තේරුණා නේද? රයිට්. අපි ඒක ලියමු මෙන්න මෙහෙම. යටින් ලියන්න පුතේ. හරි. මෙහිදී ශේෂ්ත්‍ර දඟරය වෙත ලියන්න පුතේ අලුත් ටූලකින්. මෙහිදී ශේෂ්ත්‍ර දඟරය වෙත ලබා දෙන ධාරාව මෙහිදී ශේෂ්ත්‍ර දඟරේ වෙත ලබා දෙන ධාරාව ශේෂ්ත්‍ර දඟරේ වෙත ලබා දෙන ධාරාව වෙනස් කිරීම මගින් භ්‍රමකයෙහි ඇතිවන චුම්බක ශේෂ්ත්‍රය වෙනස් කරගත හැකි බව පැහැදිලිය. වෙනස් කරගත හැකි බව පැහැදිලිය. පැහැදිලිනේ? රයිට්. ධාරාව වෙනස් කරොත් චුම්බක ශේෂ්ත්‍රය ඉතින් වෙනස් වෙනවා. හරි. අඩු වැඩි වෙනවා. ශ්‍රාව ඝනත්වය අඩු වැඩි වෙනවා. රයිට්. එතකොට පුතේ අලුත් රූලකින් ලියන්න. හරි. සෑම අවස්ථාවකදීම ඒකාකාරී චුම්බක ශේෂ්ත්‍රයක් මේක වෙනස් වෙන ඒකාකාරී චුම්බක ශේෂ්ත්‍රයක් ඈ. හරි. චුම්බක ශේෂ්ත්‍රයක් ශේෂ්ත්‍ර දඟරය තුල ඇතිකිරීම සඳහා පාලන ඒකකයක් හරහා මෙම සරල ධාරාව හරි පාලන ඒකකයක් හරහා මෙම සරල ධාරාව ශේෂ්ත්‍ර දඟරේ වෙත ලබා දීම සිදු කරයි. හරි. තේරුණා නේද? දැන් පුතේ මේක භ්‍රමණය වෙන වෙලාවල් අඩු වෙද්දී සරල ධාරාව අඩු වෙන්න පුළුවන් නේද?
එතකොට මේක මේ පාලකය හරහා තව වර්ධකයක් පාවිච්චි කරන අර ධාරාව වැඩි කළා මෙයාට දෙන්න පැහැදිලිනේ රයිට් ලියන්න මෙන්න මෙහෙම අලුත් රූලකින් ලියන්න මෙම සරල ධාරාව අඩුවන අවස්ථාවන් වලදී මෙම සරල ධාරාව අඩුවන අවස්ථාවන් වලදී හරි සරල ධාරාව අඩුවන අවස්ථාවන් වලදී හරි වෝල්ටීයතාවය සරල ධාරාව අඩුවන අවස්ථාවන් වලදී වෝල්ටීයතාවය අවශ්‍ය පරිදි පාලනය කිරීම සඳහා අවශ්‍ය පරිදි පාලනය කිරීම සඳහා වර්ධක පරිපථයක්ද මේ සඳහා භාවිතා කරනු ලබයි හරි වර්ධක පරිපථයක්ද මේ සඳහා භාවිතා කරනු ලබයි හරි පුතේ දැන් මෙහෙමයි තියෙන්නේ ඔකේ පොඩි ඩයග්‍රෑම් එකක් තියෙනවා අපි ඒක ඇඳගමු හරි මාත් එක්ක මදිනවා නම් හොඳයි මම ඊට පස්සේ ඒකේ වෙන වැඩේ කියලා දෙන්නම් පැහැදිලි නේද ඔයාලගේ ටෙක්ස්ට් බුක් එකේ තියෙනවා ඕක පාඩම් කරන්න අවශ්‍ය නැහැ නිකන් ඒ කොටස් වලින් වෙන දේ මොකක්ද කියන එක මතක තියාගන්න පැහැදිලිනේ රයිට් පුතේ ලියාගන්න චූටි මාත්‍රිකාවක් සරල ධාරා සැකබුම් පද්ධතිය සරල ධාරා සැකබුම් පද්ධතිය සරල ධාරා සැකබුම් පද්ධතිය ඕකේ අපි පාවිච්චි කරන සරල ධාරා ජනකයේ තියෙනවා ප්‍රත්‍යාවර්ත ධාරා ජනකයේ තියෙනවා හරි සරල ධාරා සැකබුම වෙනම තියෙනවා ඊගාවට පුතේ අපේ සමමුහූර්තක ජනකය ප්‍රධාන සමමුහූර්තක ජනකය වෙනම තියෙනවා හරි එතකොට මේ තියෙන සරල ධාරා ජනකය කියලා හිතන්නකෝ සැකබුම කියලා කියන්නේ ওই ජනකයට තමයි ඈ සරල ධාරා ජනකය මෙතනින් තියෙනවා අපි ඊගාවට පාවිච්චි කරන අපේ ප්‍රත්‍යාවර්ත ධාරා අපේ ප්‍රධාන ජනකය මෙතන තියෙනවා හරි මේක ඇතුලේ පුතේ මෙයාගේ ආමේචරය තියෙනවා ආමේචර දඟරය අපි ඒක මෙහෙම අඳිමු සාමාන්‍ය විදියට සරල ධාරා ජනකයේ ආමේචරයක් තියෙනවා අපේ ප්‍රධාන ප්‍රත්‍යාවර්ත ධාරා සමමුහූර්තක ජනකයේ ආමේචරයක් තියෙනවා හරි හරි ආමේචරය කියන්නේ ආමේචර දඟරේ උතල තියෙන්නේ ඕකේ පැහැදිලිනේ රයිට් මේ තියෙන්නේ මෙයාගේ ආමේචරය ඊගවඩ පුතේ මෙයාගේ අර චුම්බක ශේෂ්ත්‍රය ඇති වෙන ශේෂ්ත්‍ර දඟරේ තියෙනවා මෙයාගෙත් ඒ ශේෂ්ත්‍ර දඟරේ තියෙනවා දැන් මේ ශේෂ්ත්‍ර දඟරේට තමයි අපි අර සරල ධාරාව ලබා දීම සිද්ධ කරන්නේ සරල ධාරා ජනකයේ මගින් උපදින හරි ශේෂ්ත්‍ර දඟරය මේ දිනේ ශේෂ්ත්‍ර දඟරය ශේෂ්ත්‍රය කියලා ගමු අපි ඒක ශේෂ්ත්‍රය ෆීල්ඩ් එක හරි එතකොට පුතේ දැන් මෙතන මේ සරල ධාරා ජනකයෙන්නේ ඒ අදාළ සරල ධාරාව මෙයාට ලැබෙන්නේ ඒ ලැබෙන්නේ නිකන් නෙවෙයි ඇතිල්ලුම් විලි හරහා මොකද මේවා භ්‍රමණේ වෙනවනේ පුතේ තේරුණා නේද එතකොට බ්‍රෂර්ස් හරහා තමයි මේ සම්බන්ධතාවය අපි දෙන්න ඕනි කෙලින්ම දෙන්න පුළුවන්ද කියලා වයර කමුලන්න පුළුවන්ද බෑ ඇම්බරිලා ගිහිල්ලා කැඩිලා යනවා
තේරුණා නේ නිසා හැම වෙලෙම බ්‍රෂර්ස් හරි මේ වලට අපි කියනවා බ්‍රෂර්ස් ඇතිල්ලුම් විලි හරි මේ ඇතිල්ලුම් විලි හරහා ඇතිල්ලුම් විලි ඇතිල්ලුම් විලි හරහා අපි අදාළ සැපයුම දෙන්න ඕනි හරි එතකොට ඔය සරල ධාරාව තමයි ඒ දෙන්නේ හරි ඊගවට පුතේ මෙතරින් අපේ ප්‍රත්‍යාවර්ත ධාරාව එළියට එන්නේ හරි මේ ආමේචර දඟරෙන් තමයි අදාළ ප්‍රත්‍යාවර්ත ධාරාව ඒ තෙකලා ප්‍රත්‍යාවර්ත ධාරාව අපි එළියට ගන්නෙ පැහැදිලි නේද රයිට් එතකොට මේකෙදි මෙයාගේ අවුට් ප්‍රතිදානයේ විදිහට එන ප්‍රත්‍යාවර්ත ධාරාව සහ ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවය මැනගන්න අපි මෙතනදි පාවිච්චි කරනවා विभव परिणामक सह धारा परिणामक वर्ग दिखा विभव परिणामक मे आगे वोल्टीयता बलान पुलवा धारा परिणामक धारा कच्चे बलान पुलवा पेहदली अभी इस कथा करना परिणामक अटते तेनालीट कथा करवट मेके तव वर्धक परिपत पावित करना वर्धकया वर्धक अर्हातम मे सरलधारावी गे हरि मेथीन अदाल वर्धक परिपते के लिए तक हरि एट पे मे आगे पालने तीन कंट्रोल यूनिट का मेथीन अभी कथाकर पालने के लिए हिता हरि कंट्रोल यूनिट इतकोड़ पुते मे वर्धक परिपते दंगर देखा तीन अरे හරි ඊට පස්සේ ඒකෙත් බ්‍රෂ් එකක් තියෙනවා ඔන්න ඔය විදිහට හරි මෙතනින් පුතේ मेके शेष्ट्रेट सेपयुम देनवा हरि शेष्ट दंगरेट ईगावट मेतनी न्यादेशके अखरहा मे दारावपि पालने करनवा हरि न्यादेशके हरि न्यादेशके अखरहा अपि वे दाराव पालने किरीम करनवा राइट
පුතේ දැන් ඇහෙනවද හරි නේද හරි ওই රූපේ අඳ ගන්න පුතේ එතකොට මම පැහැදිලි කරේ උතනදී මේ ප්‍රධාන සමමුහූර්තක ජනකයේ මගින් අපේ අදාළ ප්‍රත්‍යාවර්ත ධාරාව ජනනය වෙනවා එතකොට පුතේ එතනදී ඒ ජනනය වෙන ධාරාව මෙතන මේ ධාරා පරිණාමක සහ විභව පරිණාමක වලින් අපි මැන ගන්නවා ඒ කියන්නේ ඉතින් අපිට ප්‍රතිදානයේ විදියට ඒකාකාරී ධාරාවක් ලැබෙන්න බෑ පුතේ සහ වෝල්ටීයතාවයක් මේකට එකලා වෝල්ට් 400ක් කිනුන එක වෙනස් වෙන්න බෑ එතකොට අන්න එහෙම වෙනස් නොවි මේක දෙන්න අපිට පුළුවන් දැන් මෙතනින් එන ඒ ධාරාව වෝල්ටීයතාවය මයිනෝ කන්ට්‍රෝල් යුනිට් එකෙන් හරි මැනලා මේ ශේෂ්ඨ දඟරේට අපි ආමේචර දඟරේ හරහා දෙන සරල ධාරාව වෙනස් කරනවා අඩු වැඩි වෙද්දි. හරි එතකොට එතනදී අර ශේෂ්ඨ දඟරේ චුම්බක ශේෂ්ත්‍රය වෙනස් කරලා ඒ අඩු වැඩි අවස්ථාවන් වල අඩු වෙද්දි සහ වැඩි අවස්ථාවන් වල ඒකාකාරී වෝල්ටීයතාවයක් සහ ධාරාවක් මෙතනින් එලියට ගන්න ඒ චුම්බක ශේෂ්ත්‍රය වෙනස් කිරීම මේ පරිපථයෙන් කරනවා. කන්ට්‍රෝල් යුනිට් එකෙන්. එතකොට දැන් මෙයාගේ අඩු වුණොත් මෙතනින් වර්ධනය කරලා ඒ වෝල්ටීයතාවය දෙනවා. හරි. මෙතන පුතේ ධාරා සහ විභව පරිණාමක කියලා දෙකක් තියෙනවා. දකුණු පැත්තේ කෙළවරේ ධාරා සහ විභව පරිණාමක හරි එතකොට ඒ විදිහට තියෙන ඔන්න වර්ධක පරිපථය තියෙනවා මේ තියෙන අපේ සරල ධාරා සැකබුම හරි නේද පැහැදිලිද ඔන්ලයින් සෙට් එක මැසේජ් එකක් දාමු පැහැදිලිව තේරුණා නේද හරි පුතේ හරි ආය පාරක් පැහැදිලි කිරීමක් කරන්නම් මේක ඇඳ ගන්නකො හැමෝම පාරක් බලා ගන්න පුතේ මේක ඇඳ ගන්න අතරතුර හරි කලින් ඇහුන්නේ නැහැ කිව්වනේ රයිට් පොන්න බලා ගන්න දැන් මේ තියෙන්නේ අපේ ප්‍රධාන සමමුහූර්තක ජනකය හරි නේද එතකොට මේකෙන් තමයි අර තෙකලා ප්‍රත්‍යාවර්ත ධාරාව ජනනය කරන්නේ එතකොට සාමාන්‍යයෙන් තෙකලා නිසා මෙතනින් පුතේ වෝල්ට් 400ක් එන්න ඕනි පැහැදිලිද එතකොට ඒන වෝල්ටීයතාවය සහ ධාරාව මේ ධාරා පරිණාමකයෙන් සහ විභව පරිණාමකයෙන් මැන ගන්නවා දැන් ওই ධාරාව මේ ටර්බයින් එක කැරකින වේගයනුව අඩු වැඩි වෙන්න පුළුවන් නේ අඩු වෙලාවේදී මෙතන චුම්බක ශේෂ්ත්‍රය වැඩි කරලා අතන අවුට්පුට් එක වෙනස් වෙන්නේ නැතුව අපි තියා ගන්නවා වැඩි වෙලාවේදී මෙතන චුම්බක ශේෂ්ත්‍රය අඩු කරලා අතන අවුට්පුට් එක වෙනස් වෙන්නේ නැතුව තියා ගන්නවා ඒකට මෙතන මේ දෙන අපේ මේ තියෙන සරල ධාරා සැකබුම මේ තියෙන සරල ධාරා ජනකය මේකෙන් දෙන ධාරාව අපි පාලනයට ලක් කරනවා පැහැදිලිද ඒක පාලනය කරන්න කවුද පාලන ඒකකයෙන් එතකොට මේ පාලන ඒකකයට මේ වෙලාවේ ප්‍රතිදාන විභවය සහ ධාරාව කොච්චරයිද කියලා ඒ සිග්නල් එකක් එනවා හරි පැහැදිලි නේද මේ සිග්නල් එක එන්නේ ධාරා සහ විභව පරිණාමක වලින් ඊට පස්සේ මේ වෙලාවේ මෙතනින් අපි සරල ධාරා සැකබුමෙන් නැත්නම් අර සරල ධාරා ජනකයෙන් ඇතිල්ලොම් වෙලිහරහා ප්‍රධාන සමමුහූර්තක ජනකයට දෙන ධාරාව කොච්චරයිද කියලා දන්නවා පැහැදිලිද මෙතනින් ඒකෙත් සිග්නල් එකක් එනවා ඊට පස්සේ පුතේ මෙතනින් අපි අර වර්ධක පරිපථය හරහා දෙන ධාරාව පාලනය කරනවා එතකොට වෝල්ටීයතාවය මෙතනින් අඩු කරනවා ශේෂ්ත්‍රයේ අඩු අවස්ථාවල ඊට පස්සේ වැඩි කරනවා අපිට වැඩිපුර ඕනි වෙලාවට තේරුණා නේද රයිට් ඕක තමයි වෙන්නේ මේකේ සරලව මතක තියාගන්න හරි තේරුණානේ හරි පුතේ හරි හරිද රයිට් ලියන්න පුතේ යටින් ඊට පස්සේ පුංචි තරුවක් දාලා හරි
इवर नहीं दाम नहीं इवर करेगा वो एक मिनट හරි නේද රයිට් පුතේ ඊට පස්සේ ලියන්න මෙන්න මෙහෙම හරි ලියන්න යටින් අපි චුට්ටක් විස්තර කරමු මේක හරි හරි ලියන්න තලබඹරය ලියන්න පුතේ තලබඹරය ටර්බයින් යටින් ලියන්න තලබඹරය තලබඹරය කුමන වේගයකින් භ්‍රමණය වද තලබඹරය කුමන වේගයකින් භ්‍රමණය වුවද මේක ඇඳලා යටින් ලියන්න තලබඹරය ටර්බයින් එක කුමන වේගයකින් භ්‍රමණය වුවද සම මොහොතක ජනකයෙහි කුමන වේගයකින් භ්‍රමණය වුවද සම මොහොතක ජනකයෙහි සමමුහූර්තක ජනකයෙහි ප්‍රතිදාන විභවය සහ ධාරාව ප්‍රතිදාන විභවය සහ ධාරාව වෙනස් නොවිය යුතුය වෙනස් නොවිය යුතුය වෙනස් නොවිය යුතුය රයිට් අලුත් ට්‍රෝලකින් ලියන්න පුතේ ඉහත පරිපතයෙහි දැක්වෙන පරිදි इहत परिपते ही देखवेन परिधि इहत परिपते ही देखवेन परिधि दारा सह विभव परिणामक देखा मगिन दारा सह विभव परिणामक देखा मगिन प्रतिदान प्रत्यावर्त दाराव सह प्रतिदान प्रत्यावर्त दाराव सह वोल्टीय तावय प्रतिदान प्रत्यावर्त दाराव सह वोल्टीय तावय मनिनु लबाई प्रतिदान प्रत्यावर्त दाराव सह वोल्टीय तावय मनिनु लबाई हरि एम अगय पालन एककय मगिन लबागेन एमागय पालन एककय मगिन लबागनि एमलियन एमागय पालन एककय मगिन लबागनि हरि नेद राइट लियन पुते ईट पस्से अलुत ट्रूलकिन हरि सरल धारा सकबुम सरल दारा सकबुम नेतहोत सरल दारा सकबुम नेतहोत सरल दारा जनकय मगिन सरल दारा सकबुम नेतहोत सरल दारा जनकय मगिन सरल दारा जनकय मगिन श्रेष्ठ नगरय वित मेन मे श्रेष्ठ दंगरे प्रधान सम मुहूर्तक जनकेतीन श्रेष्ठ दंगरे अरे श्रेष्ठ दंगरे वित लबादेन श्रेष्ठ दंगरे वित लबादेन दाराव पालनेट लक्किरीम दाराव पालनेट लक्किरीम दाराव पालनेट लक्किरीम पालन एककय सह वर्धक परिपते मगिन पालन एककय सह वर्धक परिपते मगिन पालन एककय सह वर्धक परिपते मगिन सिदु करनु लबाई पालन एककय सह वर्धक परिपते मगिन सिदु करनु लबाई हरि मेलेस मेलेस
මෙලෙස ප්‍රතිදාන විභවය සහ ධාරාව ප්‍රතිදාන විභවය සහ ධාරාව අඩු වැඩි වන අවස්ථාවන් වලදී අඩු වැඩි වන අවස්ථාවන් වලදී අඩු වැඩි වන අවස්ථාවන් වලදී ප්‍රතිදානය ඒකාකාරී අගයක ප්‍රතිදානය ඒකාකාරී අගයක ප්‍රතිදානය ඒකාකාරී අගයක පවත්වා ගැනීම සඳහා ප්‍රතිදානය ඒකාකාරී අගයක පවත්වා ගැනීම සඳහා හරි ශේෂ්ත්‍ර දඟරය වෙත ශේෂ්ත්‍ර දඟරය වෙත ලබා දෙන ශේෂ්ත්‍ර දඟරය වෙත ලබා දෙන සරල ධාරාව සරල ධාරාව ශේෂ්ත්‍ර දඟරය වෙත ලබා දෙන සරල ධාරාව පාලනය කිරීම පාලනය කිරීම මෙම පරිපතය මගින් ශේෂ්ත්‍ර දඟරය වෙත ලබා දෙන සරල ධාරාව පාලනය කිරීම මෙම පරිපතය මගින් සිදු කරනු ලබයි හරි දැන් මේ කොටස් පුතේ වෙන ක්ලාසස් වල ඉස්කෝලේවත් සමයට ඔයාලා ඉගෙන ගන්නේ නැහැ තේරුණා නේද හැබැයි උගන්වන්න තියෙනවා මේකෙන් වෙන්නේ මොකද්ද කියන එක ඔලිව අයිඩියා එක තියාගන්න ඔයාලට ඔය ඩයග්‍රෑම් එක ඇඳලා මේක මෙහෙම පැහැදිලි කරපුවාම මේක මතක හිටිනවා නිකම්ම ගෙදර ගිහිල්ලා තව තැන් වල ඇඳලා පුරුදු වෙන්න තේරුණා නේද විභාගයට අනිවාර්යෙන් මේ සැකබුම් ක්‍රම වලින් ප්‍රශ්නයක් එනවාමයි තේරුණා නේ සැකබුම් ක්‍රම වලින් ප්‍රශ්නයක් එනවා දැන් මේවා දන්නේ නැතුව පේපර් සාකච්ඡා කරන්න බෑ ඒ නිසා තමයි මම මේ පාඩම් ටිකට අට්ටක් ගාලා ඉවර කරගෙන යන්නේ ආ පේපර් ඩිස්කෂන් එක කරන්න කලින් මේ ටික ඉවර කරගන්න හරි නේද රයිට් ඊට පස්සේ පුතේ වෙන්ව සැකබූ ජනක කියලා જાතියක් තියෙනවා ඒ වෙන්ව සැකබූ ජනක කියන්නේ මේවට නෙමෙයි තේරුණාද දැන් මේක එකම ෂාෆ්ට් එකකට නේද මේ දෙන්නම සම්බන්ධ වෙලා තිබ්බේ අපේ සරල ධාරා සැකබුම සහ මේ සමමුහුර්තක ජනකයේ දෙන්නම එකම ෂාෆ්ට් එකකට සම්බන්ධ වෙලා තිබ්බේ පුතේ මේ වෙන්ව සැකබූ ජනකවල වෙනම ෂාෆ්ට් එකකට ඒ කියන්නේ එකම ෂාෆ්ට් එකකට නැතුව මේ සරල ධාරා සැකබුම වෙනම ෂාෆ්ට් එකකට සම්බන්ධ කරලා ඒක ප්‍රමණය කරලා ඒ අදාළ සරල ධාරාව අරගෙන මේකට දෙන එක सिद्ध කරනවා පැහැදිලි නේද රයිට් ලියන්න මෙන්න මෙහෙම චූටි මාත්‍රිකාවක් වෙන්ව සැකබූ ජනක ලියා ගන්න පුතේ චූටි තරුවක් දාලා වෙන්ව සැකබූ ජනක හරි වෙන්ව සැකබූ ජනක මේ ටික පිළිවෙලට ගොඩ දාගෙන ඉන්න මේ මේවා තමයි ළමයි අමාරුයි කියන්නේ අමාරු නෑ ඒ තේරුණානේ වෙන්ව සැකබූ ජනක හරි ඒ අඩත ලියන්න පුතේ මෙන්න මෙහෙම ලියන්න ලියන්න මෙම වෙන්ව සැකබූ ජනකද ලියන්න පුතේ මෙම වෙන්ව සැකබූ ජනකද ඒ අඩත ලියන්න මෙම වෙන්ව සැකබූ ජනකද මෙම වෙන්ව සැකබූ ජනකද සරල ධාරා සැකබුම් ආකාරයකි මෙම වෙන්ව සැකබූ ජනකද සරල ධාරා සැකබුම් ආකාරයකි සරල ධාරා සැකබුම් ආකාරයකි සරල ධාරා සැකබුම් ආකාරයකි හරි මෙහි විශේෂත්වය වන්නේ මෙහි විශේෂත්වය වන්නේ මෙහි විශේෂත්වය වන්නේ සරල ධාරා ජනකය සහ සරල ධාරා ජනකය සහ තෙකලා සමමුහූර්තක ජනකය තෙකලා සමමුහූර්තක ජනකය තෙකලා සමමුහූර්තක ජනකය හරි තෙකලා සමමුහූර්තක ජනකය වෙන් වෙන් වූ ඊශාවන් දෙකකට වෙන් වෙන් වූ ඊශාවන් දෙකකට වෙන් වෙන් වූ ඊශාවන් දෙකකට සම්බන්ධ කර පැවතීමයි වෙන් වෙන් වූ ඊශාවන් දෙකකට සම්බන්ධ කර පැවතීමයි රයිට් පුතේ අන්න ඒ වලට අපි කියනවා වෙන්ව සැකබූ ජනක කියලා
අර ක්‍රියාවලියම තමයි තියෙන්නේ හැබැයි වෙනසකට තියෙනවා මේකේ මොකද්ද ෂාෆ්ට් එක වෙනස් එකම ෂාෆ්ට් එකකට නෙමෙයි සම්බන්ධ කරලා තියෙන්නේ පැහැදිලිද දැන් ওই දෙක අතර වෙනස හා එතකොට පුතේ ඔන්න සරල ධාරා සැකබුම උතනින් ඉවරයි පැහැදිලි නේද රයිට් ඊට පස්සේ ලියා ගන්න ප්‍රධාන අංක දෙක අංක දෙක අපිට කතා කරන්න දෙනවා පුතේ ප්‍රත්‍යාවර්ත ධාරා සැකබුම් ෂකබුම් නෙමෙයි හරි ලියන්න ප්‍රත්‍යාවර්ත ධාරා සැකබුම ප්‍රත්‍යාවර්ත ධාරා සැකබුම අපි ඔකට කියනවා AC කරන් excitation ප්‍රත්‍යාවර්ත ධාරා සැකබුම right මේකේ පුතේ ප්‍රත්‍යාවර්ත ධාරා ජනකයක් පාවිච්චි වෙන්නේ සරල ධාරා ජනකයක් නෙමෙයි අපි ඍජුකාරක පරිපථයක් rectifier circuit එකක් ගන්නවා සරල ධාරාව හදලා දෙන්න මොකේදද ශේෂ්ඨ දඟරේට තේරුණා නේද right අපි පොන්චි break එකක් අරන් ඇවිත් ඒක කතා කරමු break එකක් අරන් එන්න හැමෝම right පොන්චි break එකක් අරගෙන එන්න පුතේ ऑनलाइन इन आयात पुते मैं हर एक टम पै बागे की नवत और दी लती ना लिंक वाली म क्लास से कड़े ज्वाइन में मुहारी हरिपुते पेड़ पटांग राइट अभी कथाकरण प्रत्यावर्त धारा सेकबूम अभी मे कथाकरण तेकला विदुली जनक मे विद्युत चुंबक शेस्त्र मे आगे शेस्त्र नगरे नेत्तम ब्रह्मकेतु विद्युत चुंबक शेस्त्र अतिकरण विधि गणत मई कथाकरण सेकबूम गेन पहले शकबूम गेन हरि यदे excitation hari etakota eka aakarayak api den katha karala iwarai hari den apita katha karanna tiyenne pratyavarta dhara sakabuma den man me paadama me tikak himida thamai yanne awulanna ne neda me widiyata yaddi meka therena ne neda hondata therena ne theren naththam therum ganna utsaha karanna one mata theren na kiyana tan indagena meka diha balanne pa hari umbala karana waraddi ekai pahadili neda mata therena kiyana tan indala meka diha balanna one भौतिक वगे मन मेदनोड़ी හරියට අවධානය මේක කරගන්න තව අපිට දවස් පොඩි ප්‍රමාණයක් තියෙන මහන්සිලා වැඩ කරු මේ නිසා හරි නේද රයිට් පුතේ බෙන්ව සැකබූ ජනක යටතේ අංක දෙක ප්‍රත්‍යාවර්ත ධාරා සැකබුම මේ ප්‍රත්‍යාවර්ත ධාරා සැකබුමේදී පුතේ ප්‍රත්‍යාවර්ත ධාරා ජනකයක් මේ ඊශාවටම සම්බන්ධ කරලා තියෙනවා තේරුණා නේද මේක දැන් සරල ධාරා ජනක යන්නේ පාවිච්චි කරේ
මේකේ ප්‍රත්‍යාවර්ත ධාරා ජනකයක් මේ කියන්නේ දැන් මෙතන තෙකලා ප්‍රත්‍යාවර්ත ධාරා ජනකේ සාමාන්‍ය විදිහට තියෙනවා අපේ තෙකලා ප්‍රත්‍යාවර්ත ධාරාව ජනනය කරන ඒ ජනකේ සාමාන්‍ය විදිහට තියෙනවා ඊට අමතරව මෙතන තව AC ජෙනරේටර් එකක් තියෙනවා ඒ AC ජෙනරේටර් එකෙන් ගන්න ප්‍රත්‍යාවර්ත ධාරාව අපි ඍජුකාරක පරිපථයකට රෙක්ටිෆයර් සර්කිට් එකට අපි ප්‍රැක්ටිකල් එක කරේ ගිය සතියට කලින් සතිය හෝ ගිය සති 22 අයත් එක්ක මතකයි නේද අර ඩයෝඩ් ඇඳලා මම පෙන්නුවේ රයිට් අන්න ඒ රෙක්ටිෆයර් සර්කිට් එකට සම්බන්ධ කරලා මේක සරල ධාරාවක් කරලා මෙයාට ඒ සැපයීම දෙන එක තමයි මෙතනදී කරන්නේ පැහැදිලිද කතාව රයිට් ලියන්න පුතේ මෙන්න මෙහෙම හරි ප්‍රත්‍යාවර්ත ධාරා සැකබුම රයිට් ලියන්න මෙන්න මෙහෙම මෙම ක්‍රමය සරල ධාරා සැකබුම් ක්‍රමයටම බොහෝ සෙයින් සමාන ක්‍රමවේදයකි. මෙහි ඇති විශේෂත්වය වන්නේ සරල ධාරා සැකබුම් ක්‍රමයක් වෙනුවට සරල ධාරා සැකබුම් ක්‍රමයක් වෙනුවට මෙහි ඇති විශේෂත්වය වන්නේ සරල ධාරා සැකබුම් ක්‍රමයක් වෙනුවට ප්‍රත්‍යාවර්ත ධාරා සැකබුම් ක්‍රමයක් ප්‍රත්‍යාවර්ත ධාරා සැකබුම් ක්‍රමයක් භාවිතා කිරීමයි හරි පුතේ ඊට පස්සේ දැන් මෙතනදී ප්‍රත්‍යාවර්ත ධාරාවක් නේ උපදින්නේ පැහැදිලිනේ කතාව ප්‍රත්‍යාවර්ත ධාරා ජනකයක් නම් ඉතින් එන්නේ ප්‍රත්‍යාවර්ත ධාරාවක් හරි ඒකයි අනම්මනක් කතන්දරයක් නෑ හැබැයි මේ ශේෂ්ත්‍ර දඟරේට අපි දෙන්න ඕනේ මොන ධාරාවක්ද මෙයාගේ මේ චුම්බක ශේෂ්ත්‍රය ඇති වෙන්න සරල ධාරාවක් පැහැදිලිනේ එහෙනම් මේ ප්‍රත්‍යාවර්ත ධාරාව අපි මෙතනදී මොකක් කරගන්න ඕනිද පුතේ සරල ධාරාවක් බවට පරිවර්තනය කරගන්න ඕනේ. එතකොට දැන් අපි කොහොමද මේ වැඩේ කරන්නේ? ඍජුකාරක පරිපථයක් හරහා මෙතන මේ ප්‍රත්‍යාවර්ත ධාරා සැකබුමින් ලැබෙන ප්‍රත්‍යාවර්ත ධාරාව අපි සරල ධාරාවක් බවට පරිවර්තනය කරගන්නවා. ඔච්චරයි. පැහැදිලි නේද? අර පාලනයක ගණන්මනක් කතන්දර ටික ඒ විදිහටම තියෙනවා. තේරුණානේ? වැඩිපුර එන්නේ රෙක්ටිෆයර් සර්කිට් එක. එතකොට එක මීෂාවකට තමයි මේකෙදි සම්බන්ධ වෙන්නේ ප්‍රත්‍යාවර්ත ධාරා ජනකයක් අපේ ප්‍රධාන සමමුහූර්තක ජනකයක් කියන දෙකම. තේරුණානේ? රයිට් පුතේ. අලුත් රූල් එකකින් ලියන්න. හරි. ශේෂ්ත්‍ර දඟරය වෙත ලබා දිය යුත්තේ ලියන්න පුතේ. ශේෂ්ත්‍ර දඟරය වෙත ලබා දිය යුත්තේ සරල ධාරාවක් වන බැවින් එම සරල ධාරාව එම සරල ධාරාව ලබා ගැනීමට ප්‍රත්‍යාවර්ත සැකබුමින් ලැබෙන ප්‍රත්‍යාවර්ත ධාරාව ඍජුකාරක පරිපථයක් පූර්ණ තරංග ඍජුකාරක පරිපථ අර්ධ තරංග දින අපි පූර්ණ තරංග ඍජුකාරක පරිපථයක් තමයි ගන්නෙ පැහැදිලිනේ රයිට්
ऋजुकारक परिपतयक हरहा हरहा ऋजुकारक परिपतयक हरहा सरल धारावक बवट सरल धारावक बवट ऋजुकारक परिपतयक हरहा सरल धारावक बवट परिवर्तनय कर परिवर्तनय कर हरि परिवर्तनय कर श्रेष्ठ दंगरे वित परिवर्तनय कर श्रेष्ठ दंगरे वित श्रेष्ठ दंगरे वित लबादीम सिदु कराई परिवर्तनय कर श्रेष्ठ दंगरे वित लबादीम सिदु कराई हरि पहदलियो तेरुनाद पुते मुकद्द वेन्ने कियन एक इतामत पहदली नेद राइट मे क्रियावलियम तमाई तियेन्ने हेबई मेतन प्रत्यावर्त जनकयक तमाई पाविच्च करन्ने प्रत्यावर्त सकबुम क्रमयक पहदलीद एतकोट पुते प्रत्यावर्त सकबुमक पाविच्च करन निसा मेयाट ऋजुकारक परिपतयक दाल अपि ए प्रत्यावर्त धाराव मुगक करगन्न ओनिद सरल धारावक करगन्न ओनि एकट हेतुव मे शेष्ट्र दंगरे प्रत्यावर्त धारावें चुंबक शेष्ट्रयक एति करन्न बहै मेकट देन्न ओनि अपि सरल धारावक निसा पहदलीद शेष्ट्र दंगरे दें तीन को हितने मुली ना मतक कर बंद एक बुलेट वो मतक नहीं हरे राइट अभी कतार कराने सममुहूर्त का जाना क्या ना पहले इधर इधर कोटे में सममुहूर्त का दंगरे का तीनों ब्रह्मणी वे ना कोटे सा पहले इन्हें दें अभी टे विदुलिये जानने कराने पुलवा विनाश्वन चुंबक शेष्ट्र एक सन्नाय के अक तेल ස්ථාවර චුම්බක ශේෂ්ත්‍රයක සන්නායකයක් භ්‍රමණය කරලා අපිට විනත සන්නායකයක් චලනය කරලා අපිට විදුලිය උත්පාදනය කරන්නත් පුළුවන් මේකෙදි මොකද්ද අපි කරේ සන්නායකය නැත්නම් ආමේචර දඟරේ කියලා අපි කිව්වා මෙයව ස්ථාවරව තියලා අපි කාවද චලනය කරන්නේ මෙතනදී චුම්බක ශේෂ්ත්‍රය පැහැදිලිද මේ චුම්බක ශේෂ්ත්‍රය ඇති වෙන්නේ මොකේද අර භ්‍රමකේ උතලා තියෙන ශේෂ්ත්‍ර දඟරේ තේරුණානේ එතකොට මේ ශේෂ්ත්‍ර දඟරේ මේ චුම්බක ශේෂ්ත්‍රේ නිකන් ඇති වෙනවද නෑ මෙතන විද්‍යුත් චුම්බක ශේෂ්ත්‍රයක් ඇති කරන්න ඕනේ ඒකට අපි මොකද්ද කරන්නේ සරල ධාරාවක් මේ ශේෂ්ත්‍ර දඟරේට දෙන්න ඕනි පැහැදිලිනේ ඒ සරල ධාරාව දෙන එක ක්‍රමයක් තමයි සරල ධාරා සැකබුම DC ජෙනරේටර් එකක් පාවිච්චි කරලා දුන්නා හරිනේ වැඩේ ඊගාව ක්‍රමයේ තමයි ප්‍රත්‍යාවර්ත ධාරා සැකබුම ප්‍රත්‍යාවර්ත ධාරා සැකබුමේදී පුතේ අපි ප්‍රත්‍යාවර්ත ධාරා ජනකයක් තමයි පාවිච්චි කරන්නේ අපේ ප්‍රධාන තෙකලා සමමුහූර්තක ජනකය සමගින් එතකොට ඒකත් එක්කේ ප්‍රත්‍යාවර්ත ධාරා ජනකේ නැත්නම් ඒ සැකබුම් ක්‍රමය පාවිච්චි කරද්දී අපිට ලැබෙන්නේ ප්‍රත්‍යාවර්ත ධාරාව. ඒක දෙන්න පුළුවන් ද ශේෂ්ත්‍ර දඟරේට? බෑ. එයාගේ චුම්බක ශේෂ්ත්‍රය ඇති කරන්න නම් එයාව ඒ ප්‍රත්‍යාවර්ත ධාරාව අපි සරල ධාරාවක් බවට පරිවර්තනය කරලා දෙන්න ඕනි. මොකද එයා වැඩ කරන්නේ සරල ධාරාවකින් නිසා. එතකොට ඒක ඒ ප්‍රත්‍යාවර්ත ධාරාව සරල ධාරාවක් කරන්න අපි පාවිච්චි කරා මොනවද ඍජුකාරක පරිපත පැහැදිලිද එතකොට ඕකේ රෙක්ටිෆයර් සර්කිට්ස් ගැන අපි ඉලෙක්ට්‍රොනිකස් පාඩමේදී ගැඹුරින් කතා කරනවා හරි පූර්ණ තරංග ඍජුකරණය අර්ධ තරංග ඍජුකරණය ඊගවට පූර්ණ තරංග ඍජුකරණයේ ආකාර දෙකක් තියෙනවා මැද සවුනත් පරිණාමකයක් භාවිතයෙන් පූර්ණ තරංග ඍජුකරණය ඊගවට සේතු ඍජුකාරක පරිපතය භාවිතයෙන් පූර්ණ තරංග ඍජුකරණය තේරුණා නේද කතන්දර ටිකක් තියෙනවා හරි එතකොට ඕන්නම් මම ඍජුකාරක කියලා දාලා මෙතනට අමතර නෝට් එකක් විදිහට ඒක දෙන්නා හරි මහලුකු දෙයක් නැහැ පැහැදිලිනේ රයිට් පුතේ එතකොට මෙන්න මේ ඍජුකාරක පරිපතය මේ විදුලි ජනකයට සම්බන්ධ කරන්න එපා හරි මේක සම්බන්ධ කරන ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා හරි එක ක්‍රමයක් තමයි මේක වෙනම පරිපතයක් විදිහට ස්ථාවරව කොහේ හරි තැනක හදලා තියෙනවා තේරුණාද එතකොට ඒ ඍජුකාරක පරිපතේ ප්‍රතිදානයෙන් එන ඒ සරල ධාරාව භ්‍රමක sorry brushers ඇතිල්නම් විලිහරහා තමයි අපේ මේ භ්‍රමකයට නැත්තම් ශේෂ්ත්‍ර දඟරේට දෙන්න ඕනි පැහැදිලිද එහෙම නැතුව සමහර විදුලි ජනකවල පුතේ මේ ඍජුකාරක පරිපතේ මේ භ්‍රමකයත් එක්ක භ්‍රමණය වෙන විදියට හදලා තියෙනවා තේරුණාද එතකොට ඇතිල්නම් විලි අවශ්‍ය වෙනවද නෑ ඍජුවම මේකට සම්බන්ධ කරපුවා මේ සර්කිට් එකත් කරගෙනවනේ භ්‍රමකයක් එතකොට ඇතිල්ලුම් විලි අවශ්‍ය වෙන්නේ නෑ පැහැදිලි නේද රයිට් අපි ඍජුකාරක පරිපතය ගැන චුට්ටක් කතා කරමුද කොහොමද ඔබ තේන්නේ කියලා ඔයාලා දන්නේ නෑනේ හරි ඉලෙක්ට්‍රොනිකස් පාඩමේ ගැඹුරින් ආයෙ ඉගෙන ගන්නවා අපි දැනට චුට්ටක් ලාවට ඉගෙන ගමු හරි ලියන්න පුතේ නෝට් කියලා දාන්නකෝ
नोट किया दाल लिया ना रुजुकारक परिपथय नोट किया दाल लिया ना रुजुकारक परिपथय नोट किया दान ना रुजुकारक परिपथय के लिया मैं अमार लेसी में अमार उदयवाल नए में पढ़ाएंगे तुले लस्सन टिकने का नहीं तो इन्हें बिलीवेल टो ऐतो कोटे वैडे गोड़े आनो हरे हरे बुदे अभी प्रत्यावर्त दारावक सरल दारावक बाउट परिवर्तन एक रगान ना तमाई मेरो जो कारक परिपत्र पाविच्छ कराने पहले नहीं थे එතකොට දැන් මෙතනදී අපි පූර්ණ තරංග ඍජුකාරක පරිපථයක් තමයි පාවිච්චි කරන්නේ. තේරුණානේ? රයිට් පුතේ. ලියන්න මෙතන. ඍජුකාරක පරිපථය. 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 ඍජුකාරක
पूर्ण तरंग ऋजुकरणे बाविता करण अतर मेहदी पूर्ण तरंग ऋजुकरणे बाविता करण अतर बाविता करण अतर एहिदी 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 प्रधान परिपत देकाक एहिदी प्रधान परिपत देकाक बावितेन एहिदी प्रधान परिपत देकाक बावितेन पूर्ण तरंग ऋजुकारकय पूर्ण तरंग ऋजुकारकय निर्माणय कल हकिय एहिदी प्रधान परिपत देकाक बावितेन पूर्ण तरंग ऋजुकारकय निर्माणय कल हकिय हरिद पुते ओके दी दें मुकुत अंदिन्ने पा अपि पाविच्चि करण एक क्रमयक् तमयि हरिद हरि मेद सौनत् परिणामकयक् मेद सौनत् परिणामकयक् बावितेन लियन्ने पा पूर्ण तरंग ऋजुकरणे मेद सौनत् परिणामकयक् बावितेन पूर्ण तरंग ऋजुकरणे हरि
මේ කියන්නේ සෙන්ටර් ටැබ් ට්‍රාන්ස්ෆෝමර් එකක් පාවිච්චි කරලා පූර්ණ තරංග ඍජු කරන එක කරන්න පුළුවන්. පැහැදිලිද? තව ක්‍රමයක් තියෙනවා පුතේ. සේතු ඍජුකාරක පරිපථය කියලා ගමු. සේතු ඍජුකාරක පරිපථය භාවිතයෙන් පූර්ණ තරංග ඍජුකරණය හරි රයිට් පුතේ ඔන්න ඔය විදිහේ ප්‍රධාන ක්‍රම දෙකක් අපි මේ වැඩේට පාවිච්චි කරනවා එකක් තමයි මැද සවුනත් පරිණාමකයක් භාවිතයෙන් පූර්ණ තරංග ඍජුකරණය ඒගාවෙක සේතු ඍජුකාරක පරිපථය භාවිතයෙන් පූර්ණ තරංග ඍජුකරණය මේ මේ මෝටර එකත් එක්ක මේ සැකැස්මත් එක්ක මේ පරිපථ දෙක තමයි ගන්නෙ තේරුණා නේද රයිට් එතකොට පුතේ මේ මැද සවුනත් පරිණාමකයක් පාවිච්චි කරද්දී මෙහෙමයි වෙන්නේ මෙතන තියෙනවා ඔය මැද සවුනත් පරිණාමකය හරි රයිට් ඊට පස්සේ මෙතන තියෙනවා පරිණාමකයක් මේ පරිණාමකයේ පුතේ මැද සවුනත් පරිණාමකයක් මෙහෙම මෙයාගේ සෙන්ටර් ටැප් කරලා තියෙන මැද සවුනක් දාපු මැද සවුනත් කරපු පරිණාමකයක් පැහැදිලිද කතාව නිශ්ශබ්දව බලාගන්න දැන් අපේ අර ප්‍රත්‍යාවර්ත ධාරා සැකබුම තියෙනවානේ ඒ සැකබුමේ අග්‍ර සම්බන්ධ වෙන්නේ මෙතෙන්ට අපි AC කියලා ගමු sorry AB කියලා ගමු මේ AB අග්‍ර වලට තමයි පුතේ සැකබුමේ අග්‍ර ටික සම්බන්ධ වෙන්නේ තේරුණාද කතාව right ඊට පස්සේ එයාගේ මේ තියෙන පරිණාමකයක් මැද සවුනත් පරිණාමකයක් ට්‍රාන්ස්ෆෝමර් එකක් මේක අවකර පරිණාමකයක් මෙතනින් ලැබෙන විදුලිය අපිට අවශ්‍ය විදිහට අපි අඩු කරගන්නවා අර ශේෂ්ඨ දඟරේට දෙන්න අවශ්‍ය ගන්නට අඩු කරගන්නවා යදාල පරිණාමකේ පාවිච්චි කළා තේරුණාද වැඩි ඊට පස්සේ පුතේ මෙන්න මේ දෙන්නට අර ඍජුකාරක ඩයෝඩ දෙක අපි පාවිච්චි කරනවා එතකොට අර 1N407 කියන ඩයෝඩ් දෙක පාවිච්චි කරන්නේ පැහැදිලිද රයිට් ඊට පස්සේ මේ දෙන්නගේ මේ ඩයෝඩේ ඇනෝඩේ සහ කැතෝඩේ කියලා අග්‍ර දෙකක් තියෙනවා ඇනෝඩේ කියන්නේ ධන කැතෝඩේ කියන්නේ ඍණ බලා දැන් නැති උන් ඉන්නවනේ රයිට් ඊට පස්සේ මේකේ දැන් ඇනෝඩ දෙකම සම්බන්ධ වෙන්නේ පරිණාමකයේ අර දැන් එක පැත්තක වයර් දෙකයි තියෙන අනිත් පැත්තේ වයර් තුනක් තියෙනවා ඒ වයර් තුනෙන් දෙපැත්තේ තියෙන වයර් දෙකට ඇනෝඩ දෙක සෙට් වෙනවා හරි ප්‍රැක්ටිකල් වීඩියෝ ටික මම ඔයාලගේ ගෲප් එකට දැම්මනේ දෙකේ මේ සර්කිට් එක අපි හදුවා මං දාලා තියෙනවා බලන්න ඕනේ අය ඊට පස්සේ මෙතනින් පුතේ ගන්නවා එකක් මේක එක අවුට් එකක් මේ දෙන්න එකට සම්බන්ධ කරලා මෙතනින් එක අවුට් එකක් ගන්නවා හරි එතකොට මේ දෙක අපි ගමුකෝ මෙතන AB මෙන්න මේ අග්‍රය CD කියලා ගන්න CD මේ අග්‍ර දෙක EF කියලා ගන්න හරිද දැන් පුතේ හොඳට බලාගනි හරි රයිට් නිශ්ශබ්ද බලා ගන්න මෙතනට එන්නේ ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතා තරංගයක් මෙන්න මේ විදිය තරංගයක් නෙන්නේ පැහැදිලිද මේ විදිය තරංගයක් මෙතන ඊට පස්සේ වෙනම තැනක අඳින්නම්කො මම මේ ටික එතකොට ඔයාලට පැහැදිලි වෙයි මෙතන අපි CD කියලා දාමු මේ සේතු ඍජුකාරක පරිපථය ඊගාවට මෙතන පුතේ EF කියලා දාමු මේක මැද්දට අපි දාරිත්‍රකයක් දානවා සාමාන්‍යයෙන් 10යි මයික්‍රෝ ෆැරඩ් වගේ හරි normally අපි පාවිච්චි කරන්නේ 10යි මයික්‍රෝ ෆැරඩ් වගේ දාරිත්‍රකයක් මෙතන GH කියලා ගන්නකෝ මේ අග්‍ර දෙක හරි එතකොට ඕක තමයි පරිපථය මේ තියෙන 1N407 ඩයෝඩ් එක හරි ඒ වගේ ඩයෝඩ් දෙකක් තියෙනවා මේ සර්කිට් එකේ හරි හොඳට තේරුම් ගන්න හරි මේ ඉලෙක්ට්‍රොනික පොඩි කැලලක් ඈ මෙතන මේ පරිපථයට මේකත් සෙට් කරලා තියෙන ඔය විදුලි ජනකයට සම මොහොතක ජනකයට මේ පරිපථය සම්බන්ධ කරලා තියෙන. පැහැදිලිනේ. එතකොට මෙතනට තමයි ප්‍රත්‍යාවර්ත ධාරා සැකබුම සම්බන්ධ වෙන්නේ. හරි. ප්‍රත්‍යාවර්ත ධාරා සැකබුම සම්බන්ධය මෙතනින් තමයි සම්බන්ධ කරන්නේ
මෙතනින් තමයි පුතේ අපි ප්‍රතිදානය ගන්නෙ හරි මේ ප්‍රතිදානය අපි කොහාටද දෙන්නේ ශේෂ්ඨ දඟරේ වෙත මෙතනින් එන්නේ AC කරන්ට් එකක් හරි මෙතනින් එන්නේ ප්‍රතිදානය DC කරන්ට් එකක් ශේෂ්ඨ දඟරේ වෙත ශේෂ්ඨ දඟරේ වෙත හොඳට තේරුම් ගන්න මේක හරි ලේසි ඊගාවට පුතේ ශේෂ්ඨ දඟරේ වෙත හරි මෙතන අපි මේ වෝල්ටීයතා තරංගාකාර ටික ගත්තොත් මෙතන වෝල්ටීයතාවය කාලය අපි එකම කාලාවර්තයක මේ ටික ගමු හරි එතකොට අපි AB අතර තරංගාකාරය ගත්තොත් පුතේ මේ සැපයුමේ ඒක වැඩි වෝල්ටීයතාවයක් තියෙන මේ විදිහේ ප්‍රත්‍යාවර්ත ධාරා තරංගාකාරයක් වෙන්න පුළුවන් පැහැදිලිද තේරුණාද වැඩේ අඳින්න එපා බලාගෙන ඉන්න ඊට පස්සේ අපි ගන්නවා මේ පරිණාමකේ දැන් මෙතන මං ගත්තේ අවකර පරිණාමක කියන්නේ මේකේ විදුලිය වැඩි කරන එකක් වෙන්නත් පුළුවන් පැහැදිලි නේද හරි එතකොට මේ අපි ගන්න මේ සැකබුම් ක්‍රමය කියන්නේ මේ සැකබුම් ක්‍රමයේදී අඩු වෝල්ටීයතාවයක් නම් ජනනය වෙන්නේ ගන්න එකේ මෙතන අධිකර පරිණාමකයක් වෙන්නත් පුළුවන් පැහැදිලිනේ ඒක ගැලපෙන්න ගන්න ඕනේ ඊට පස්සේ මෙතනට ඒ AC කරන්ට් එක ප්‍රත්‍යාවර්ත දැක ප්‍රත්‍යාවර්ත ධාරා සැකබුම් සම්බන්ධයේ සම්බන්ධ කරනවා අතන ප්‍රතිදානය ගන්නවා එතකොට පුතේ CD වලදී CD අග්‍රවලදී මෙන්න මෙහෙම වැඩක් වෙනවා හරි CD අග්‍රදකේදී දැන් මෙතන වෝල්ටීයතාවය වැඩි මෙතනදී අපිට අර සරල ධාරාව හදා ගන්න අවශ්‍යතාවයේ අවශ්‍ය ගන්නට අපි වෝල්ටීයතාවය මේ අවකර පරිණාමකයෙන් අඩු කර ගන්නවා පැහැදිලිද තේරුණා නේද දැන් ඔයාලගේ ෆෝන් චාර්ජර් එකත් මේ සර්කිට් එක තියෙනවා ඇතුලේ අර පොඩි ට්‍රාන්ස්ෆෝමර් එකක් තියෙන්නේ මේ මේක හදලා තියෙන්නේ පැහැදිලි නේද ඒ කියන්නේ දැන් 220යි 230යි වෝල්ට් දුන්නාම ඒක සාමාන්‍යයෙන් ඔයාලගේ ෆෝන් එක චාර්ජ් කරන්න අවශ්‍ය වෙන වෝල්ට් 5-6ට අඩු කර ගන්න එපා එතකොට පුතේ මෙතනින් වෝල්ට් 230 දුන්නාම ට්‍රාන්ස්ෆෝමර් එකෙන් එක වෝල්ට් 6ට අඩු කරනවා අවුට්පුට් එක ඊට පස්සේ අඩු කරන වෝල්ටීයතාවය එන්නේ ප්‍රත්‍යාවර්ත තරංගයක්මයි හැබැයි වෝල්ටේජ් එක අඩුයි වෝල්ටේජ් එක අඩුයි කියන්නේ මේ විස්තරය මොකද වෙන්නේ විස්තරය අඩු වෙනවා පැහැදිලිද ඊට පස්සේ මේකත් ප්‍රත්‍යාවර්තමයි මේ සර්කිට් එකට ඕක දානවා ඔය සිග්නල් එක මේ සර්කිට් එක හරහා යවනවා ඒ හරහා යවපුවාම ඕක සරල ධාරා වෝල්ටීයතාවයක් බවට පත් වෙනවා එතකොට පුතේ දැන් මේ බලන්න මෙයාගේ ධනාර්ධ වක්‍රයේදී මේ එන සිග්නල් එක මෙතනින් ගිහිල්ලා පරිපථය සම්පූර්ණ කරනවා පැහැදිලිද රයිට් එතකොට මෙන්න මේ දෙන්නා මෙහෙම මේ දෙන්නා සාපේක්ෂව ගත්තහම පුතේ මෙතන මේ ඍණාර්ධ වක්‍රයේදී වෝල්ටීයතාවය මෙතනින් ගිහිල්ලා ඒ තුඩින්ම ගිහින් තමයි සම්පූර්ණ වෙන්නේ පැහැදිලිද දැන් ධනාර්ධ වක්‍රයේදීත් යන්නේ මෙතනින්මයි ඍණාර්ධ වක්‍රයේදීත් යන්නේ මෙතනින්මයි මෙයාට සාපේක්ෂව දෙන්නම යන්නේ උඩින් හැම වෙලෙම පැහැදිලිද එතකොට මේ ප්‍රතිදාන වෝල්ටීයතා තරංගාකාරය ඒ කියන්නේ EF අග්‍ර දෙක ගත්තොත් EF අතර අපිට මෙන්න මෙහෙම හැඩයක් එන්නේ EF අතර මෙහෙම හැඩයක් එන්නේ ධන එක සාමාන්‍ය විදියට මෙතනින් ඇවිත් මෙහෙම යනවා ඍණ පැත්තෙද්දී ආව මෙතනින් ඇවිත් ඒ යන්නේත් මෙහෙ උඩින්මයි දැක්කද වැඩේ උඩින්මයි යන්නේ තේරුණාද එමයි සර්කිට් එක හදලා තියෙන්නේ මේකේ මේ ඩයෝඩ් එකේ ප්‍රතිවිරුද්ධ පැත්තට ධාරාවකට යන්න බෑ මෙහාට විතරයි යන්න පුළුවන් තේරුණා නේද රයිට් හොඳට අහගන්න ඊට පස්සේ දැන් මේක සරල ධාරාවක් තමයි හැබැයි මේකේ රැලිති ස්වභාවයක් තියෙනවානේ පුතේ මේක ස්මූත් නෑනේ එක යම් වගේක් සහ බිඳුව ඒ දෙක අතර යන්නේ ඒ නිසා මේක සුමටණය කරගන්න අපි පාවිච්චි කරනවා දාරිත්‍රකයක් කැපැසිටර් එකක් චාර්ජර් එක ගලවන්න ගෙදර ගිහිල්ලා වගේ ෆෝන් එකේ අර කැටේ ගහන්න එක පාරක් පොළවේ අනේ ගැලවෙන්නේ නැත්තම් හරි දෙබෑ කරන්න අර බෝඩ් එකට හයි කරලා ට්‍රාන්ස්ෆෝමර් එකක් තියෙන ඔය ඍජුකාරක ඩයෝඩ් ප්‍රතිරෝධක තියෙන අවශ්‍ය විදිහට වෝල්ටීයතාවය හදාගන්න කැපැසිටර් එකකුත් දාලා ඒ හරහා තමයි අවුට්පුට් එක අරගෙන තියෙන්නේ අද බොරුණන් ගෙදර ගිහින් බලපංකෝ කැරීච්ච චාර්ජර් එකක් හරි අරගෙන තේරෙනවා නේද ඔය චූටි සර්කිට් එක මේ විදුලි ජනකයටත් දාලා තියෙනවා එච්චරයි හරි එතකොට පුතේ දාරිත්‍රකයක් දාලා හරිද ඔය වෝල්ටීයතාව තරංගාකාරය GH අතර මෙන්න මෙහෙම රයිට් දැන් මේ මේක මේක මෙතනට එද්දි දාරිත්‍රකේ ආරෝපණය වෙනවා මේ කොටසේදී දාරිත්‍රකේ විසර්ජනය වෙනවා ඔන්න ඔය විදිහට අපිට අවුට්පුට් එක ලැබෙනවා පැහැදිලි නේද
මේක බාහිර විබරයකට සම්බන්ධ කරොත් චූටි මේව එකක් චූටි රැල්ලක් ඇති වෙනවා හැබැයි විබරයකට සම්බන්ධ කරලා නැහැනේ මෙතනදී ඒ නිසා මේ විදියට අපිට ඒ තරංගාකාර ටික එනවා පැහැදිලිද වැඩේ තේරුණාද පුතේ හරි සේතු ඍජුකාරක පරිපතේ පාවිච්චි කරලා පූර්ණ තරංග ඍජුකරණය කරා ඔය විදියෙම තමයි හරි එතකොට ඒකෙදි වෙන්නේ මෙහෙමයි හරි ට්‍රාන්ස්ෆෝමර් එකක් ගන්නවා අපි අවකර පරිණාමකයක් ගන්නවා මේක මැද සවුනත් අවකර පරිණාමකයක් නෙවෙයි පුතේ හරි දැන් අපිට මේකෙදි අවකර පරිණාමකයක් හෝ අධිකර පරිණාමකයක් මේ විදුලි ජනකයට මේක සම්බන්ධ කරද්දී ගන්නත් පුළුවන් නොගෙන ඉන්නත් පුළුවන් හේතුව එතනදී පුතේ තියෙන වෝල්ටීයතාවයත් එක්ක බලලා තමයි අපි ඒක පාවිච්චි කරනවද නැද්ද කියලා තීරණය කරන්නේ. ඒ ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවය කොච්චරක්ද අපි ඒක කොච්චරකට අඩු කරගෙනද සරල ධාරාවක් කරලා දෙන්න ඕනේ ශේෂ දඟරේට කියන එකත් එක්ක ඒක තීරණය වෙනවා. ඒකත් එක්ක ඩිපෙන්ඩ් වෙනවා. හරි පැහැදිලි නේ මේක ගන්නවද නැද්ද කියන එක මේ කොටස. හරි. එතකොට මේ සේතු ඍජුකාරක පරිපතේ විශේෂත්වය මේකයි. මේකට අපි අර 1N ඩයෝඩ්ස් මෙතන AB කියලාම ගමු. මෙතන CD කලින් වගේම හරි මේකට පුතේ සේතු ඍජුකාරකය අපි ගන්නෙ හරි වින්සන් සේතු ඍජුකාරක පරිපතය 1N 4007 ඩයෝඩ 4ක් පාවිච්චි කරනවා හරි මේ විදියට 1N 4007 ඩයෝඩ 4ක් අපි පාවිච්චි කරනවා හතර වැඩි කිරීම 1N 4007 මෙයාගෙ පුතේ මේ C අග්‍රයෙන් එන සැපයුම මෙතනට D අග්‍රයෙන් එන සැපයුම මෙතෙන්ට දෙනවා පැහැදිලිද අවුට්පුට් එක ගන්න මෙතනින් හරි ඒකෙ වෙන්නේ තර වැඩේමයි හරි ඊගාවට අපි EF ගමු මෙතනිනුයි මෙතනිනුයි EF ඊගාවට පුතේ මෙතනට දාරිත්‍රකයක් දාලා මේක සුමට කරලා අපිට අවුට්පුට් එක ගන්න පුළුවන් මයික්‍රෝෆැරඩ් 1000ක් විතර දාරිත්‍රකයක් දාන්නේ GH අග්‍ර වලින්. එතකොට සරල ධාරා පද්ධතිය වෙත යන්නේ මෙතනින්. පැහැදිලි නේද? එතකොට මේකෙදි පුතේ බලන්න මේ ධනාර්ධ වක්‍රයේදී එන ධාරාව. දැන් මේකෙන් මේ පැත්තට ධාරාවට යන්න බෑනේ. හොඳට බලා ගන්න. මේම එන ධාරාව මේ පැත්තට යන්න බෑ. මෙතනින් මේ හරහා ගිහිල්ලා පරිපතේ සම්පූර්ණ කරනවා. මේකෙත් මෙතනින් මෙහාට යන්න බෑ. ධනාර්ධ වක්‍රයේදී. හරි. ඍණවලදී වෙන්නේ පුතේ මේ පැත්තෙන් එන ධාරාව මෙතනින් උඩට යන්න පුළුවන්ද බෑ එතනින් මෙහාට ගිහිල්ලා මේ පරිපතෙන් ඒතර උඩ කෑල්ලෙන් ගිහිල්ලා සම්පූර්ණ වෙනවා එතකොට අර අපි ප්‍රස්ථාරය ඇඳපු තරංගාකාරයම තමයි EF අතර මේකෙත් එන්නේ තේරුණා නේද GH අතර ඒක සුමටනේ වෙච්ච තරංගයක් අපිට ලැබෙනවා පැහැදිලිද වැඩේ තේරුණා නේද රයිට් ඔය පරිපත දෙකෙන් එකක් තමයි මේ ජනකත් එක්ක මේ විදුලි ජනකත් එක්ක පාවිච්චි වෙන්නේ ප්‍රත්‍යාවර්ත ධාරා සැකබුමේදී දැන් මම කියන්න යන්නේ මේක ඇඳ ගන්න කියලා හරි මෙතනින් පටන් ගන්න පුතේ මේක යටින් අඳින්න මේ සිග්නල්ස් ටික යටින් අඳින්න මේ එන විදිය ප්‍රතිදාන එන විදිය යටින් අඳින්න පරිපත දෙක උඩින් ඇඳ ගන්න දෙපැත්තට බෙදාගෙන හරි වැඩේ පටන් ගන්න ඔව් මේ දෙක දෙපැත්තේ ඇඳ ගන්න එක පැත්තක මැද සවුනත් පරිණාමකයක් භාවිතයෙන් පූර්ණ තරංග ඍජුකරණය ඊගාවට සේතු ඍජුකාරකයේ භාවිතයෙන් පූර්ණ තරංග ඍජුකරණය යටින් මේක ඇඳගන්න. හරි නේද? මුලින්ම මේක ඇඳගෙන ඉන්නකෝ ඔන්ලයින් පන්තියේ දරුවෝ ටික මේ අංක 1 දාලා තියෙන එක අපි එතෙන්ට ගමු කැමරා එක. ඊට පස්සේ හා පැත්තේ ඇඳලා මේක අඳිමු. රයිට්. ඇඳගන්න පුතේ. උඹලට වැරදිලා අරවත්ත නිය ඒව ඇඳලා තියෙන්නේ කලින්. මේ මේ වඳිය ඈ. මේක මේ විදිහට කියලා දීලා තොපිට තේරෙන්නේ නැහැ කියන්නේ ආයි වැඩක් නැහැ. හරි. එතනින් එහා වැඩක් නැහැ කතා කරලා.
एक मिनट अंदगाने पुते पेंसिलिंग डैंग निकांग कटूट अंदगाने किधर की हिला लसन डा दिनों नांग होता ही हरे ऑनलाइन पंते दरोटिक मैं पहली वह नौ साह पे नौने दो ओकान दिन आते तुरंत मैसेज जगह दागे नहीं आमु चैट टेकटर हरे मेरे को तेरुना नहीं दे बुते मैसेज जगह दान है बोमु सीडी वाली पसे विस्तर करा दी लगूना हरी बुद्धि मांगे किया लेते ना गाए मैं की वराय पुते यहाँ पे अत्यंत गन्न
හරි ද පුතේ ඉවරයිද හා හොඳයි අපිට පුතේ තව දවස් 4කින් විතර මේකේ මේ විදුලි ජනක විදුලි මෝටර සහ පරිණාමක කියන කොටස ඉවර කරන්න පුළුවන්. ඊට පස්සේ විදුලි බල ජනනය සම්ප්‍රේෂණය සහ බෙදා හැරීම. ඒකේ ලයිව් කරන්නේ නැහැ මම. රෙකෝඩින්ග්ස් තියෙනවා. රෙකෝඩින්ග්ස් ටික දෙනවා ඔයාලට. ඔයාලා ඒ රෙකෝඩින්ග්ස් ටික බලලා විදුලි බල ජනනය සම්ප්‍රේෂණය හා බෙදා හැරීම කියන කොටස සම්පූර්ණ කරගන්න ඕනි. තේරුණා නේද? එතකොට මේ පාඩම ඉවරයි. තව දවස් හතරක් යද්දි මම මේකේ මේ කොටස ඉවර කරනවා අනිත් ටික ලේසි ඒ විදුලි බල ජනනයේ සම්ප්‍රේෂණයේ බෙදා හැරීම කියන කොටස ලේසි පුනර්ජනනීය ශක්ති ප්‍රබව පුනර්ජනනීය නවනේවා ඊගාවට විදුලි බලාගාරවල සැකැස්ම මේ වගේ දේවල් ටිකක් කරන්න තියෙනවා තේරුණා නේද හරි ඒකේ වීඩියෝස් 13ක් 14ක් තියෙනවා ඒ ටික බලන්න සතියක් දෙනවා ඒක බලන්න කාලය සතියක් තුල බලලා ඉවර කරන්න ඕනේ දැන් ඉතින් අර පිස්සු බල්ල වගේ වැඩ කරන්න ඕනේ ඈ තේරුණා නේද හරි එහෙම වැඩ ගන්න එපා පිස්සු බල්ලන්න පිස්සුනේ බා හරි හාලු රයිට් කියන කෙනා මේකටම හා කියන්න එපා හරි පුතේ ඇති නේද වෙලාව ඇති නේද හරි එතකොට පුතේ දැන් මේ ඍජුකාරකය මේ සැකබුමත් එක්ක සම්බන්ධ කරන විදිහ අනුව අපි ගන්න පරිපතේ ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා පැහැදිලිද එතකොට එක ආකාරයකදී මේ ඍජුකාරක පරිපතේ නිශ්චලව තියලා මේකෙන් එන ප්‍රතිදානය
brushes නැත්තම් ඇතිල්ලුම් විලිහරහා තමයි අපේ මේවයකට දෙන්නේ මොකේටද ශේෂ්ඨ දඟරේට දෙන්නේ පැහැදිලිද ඊගාව ක්‍රමයේදී ඍජුකාරක පරිපතයත් අර භ්‍රමකයත් එක්කම භ්‍රමණය වෙන විදියට හදලා ඇතිල්ලුම් විලි රහිතව ඒ අදාළ සරල ධාරාව ශේෂ්ඨ දඟරේට දෙන ක්‍රමයක් හදලා තියෙනවා පැහැදිලිද අන්නේ ඇතිල්ලුම් විලි රහිතව භ්‍රමකයත් එක්ක භ්‍රමණය වෙන්නම මේ ඍජුකාරක පරිපතය හදලා තියෙන සැකබුම් වලට අපි කියනවා සොයං සැකබූ ජනක කියලා සොයං සැකබූ ජනක කියලාත් කියනවා පැහැදිලි නේද රයිට් පුතේ ලියන්න මෙන්න මෙහෙම ලියන්න ඉහත ඍජුකාරකය ලියන්න යටින් ඉහත ඍජුකාරකය ලියන්න පුතේ යටින් ඉහත ඍජුකාරකය ඉහත ඍජුකාරකය හරි නේද ඉහත ඍජුකාරකය සැකබුම් පද්ධතිය වෙත ඉහත ඍජුකාරකය සැකබුම් පද්ධතිය වෙත සැකබුම් පද්ධතිය වෙත සම්බන්ධ කිරීමට සැකබුම් පද්ධතිය වෙත සම්බන්ධ කිරීමට සැකබුම් පද්ධතිය වෙත සම්බන්ධ කිරීමට ප්‍රධාන ක්‍රම දෙකක් සැකබුම් පද්ධතිය වෙත සම්බන්ධ කිරීමට ප්‍රධාන ක්‍රම දෙකක් භාවිතා කරනු ලබයි සැකබුම් පද්ධතිය වෙත සම්බන්ධ කිරීමට ප්‍රධාන ක්‍රම දෙකක් භාවිතා කරනු ලබයි පැහැදිලි නේද right අංක 1 පුතේ ලියන්න ඍජුකාරකය අංක 1 ලියන්න ඍජුකාරකය නිශ්චලව තබා ඍජුකාරකය නිශ්චලව තබා ඇතිල්ලුම් විලි ඍජුකාරකය නිශ්චලව තබා ඇතිල්ලුම් විලි බ්‍රෂර්ස් ඍජුකාරකය නිශ්චලව තබා ඇතිල්ලුම් විලි බ්‍රෂර්ස් හරහා ඇතිල්ලුම් විලි බ්‍රෂර්ස් හරහා ශේෂ්ඨ නගරයේ වෙත ශේෂ්ඨ නගරයේ වෙත ශේෂ්ඨ නගරයේ වෙත සරල ධාරාව ලබා දීම හරි මේක තමයි පළවෙනි ක්‍රමය පැහැදිලිද එතකොට ඇතිල්ලුම් විලි පාවිච්චි කරනවා මේකෙදි පැහැදිලිද right ඊගාවට පුතේ අංක 2 ඍජුකාරකය ශේෂ්ඨ දඟරය සමග ඍජුකාරකය ශේෂ්ඨය දඟරය සමග භ්‍රමණය වන ආකාරයට ශේෂ්ඨ දඟරය සමග භ්‍රමණය වන ආකාරයට ශේෂ්ඨ දඟරය සමග භ්‍රමණය වන ආකාරයට භ්‍රමණය වන ආකාරයට ඇතිල්ලුම් විලි රහිතව ඇතිල්ලුම් විලි රහිතව ඇතිල්ලුම් විලි රහිතව සම්බන්ධ කිරීම ඇතිල්ලුම් විලි රහිතව සම්බන්ධ කිරීම මෙන්න මේකට අපි කියනවා පුතේ ස්වයං සැකබීම නැත්නම් ස්වයං සැකබුම කියලා self excited පැහැදිලි නේද right මේ ක්‍රමයට තමයි අපි කියන්නේ ස්වයං සැකබුම් ක්‍රමය හරි self excited method self excited method ස්වයං සැකබුම් ක්‍රමය සමහර පන්තිවල මේක උගන්වනවා මේ ප්‍රත්‍යාවර්ත සැකබුම කියලා ඒක වැරදි ඒ ප්‍රත්‍යාවර්ත සැකබුමේ තියෙන එක ආකාරයක් තමයි පුතේ මේ ස්වයං සැකබුම් ක්‍රමය කියලා කියන්නේ පැහැදිලි නේද කලින් අපි කතා කරපු සරල ධාරා සැකබුමේ තියෙන එක ආකාරයක් තමයි වෙන්ව සැකබූ ජනක කියලා කියන්නේ නැත්නම් වෙන්ව සැකබුම කියලා කියන්නේ
පැහැදිලිද මේ දෙක අර දෙන්න විදිහට ප්‍රධාන දෙක විදිහට උගන්වනවා සමහර තැන්වල ඉස්කෝලවලත් සමහරට උගන්වලා ඇති ඒක වැරදි ඒ වගේ එක ආකාරයක් විතරයි මේ වෙන්ව සැකවීම සහ සොයන් සැකවීම කියලා කියන්නේ ඒගොල්ලෝ දැන් පැහැදිලිනේ කලින් අපි අර කතා කරපු වෙන්ව සැකබුම සහ මෙතන කතා කරන සොයන් සැකබුම තේරුණා නේද ඔව් කියන්නේ හරි හරි self excited हरे method हरे बुदे हरे नेद ओए देखट अदालो परिपत्त देखा कपिट इगन गान्न थियनो अप ये परिपत्त देख बलमु हरे हरी पुते लिया गाने चोटी तरुवत दाला चोटी तरुवत दाला लिया ना ऐतिलुम विली साहित लिया ने पुते चोटी तरुवत दाला ऐतिलुम विली साहित चोटी तरुवत दाला लिया ना ऐतिलुम विली साहित प्रत्यावर्त दारा ऐतिलुम विली सहित प्रत्यावर्त दारा सकबुम परिपतय ऐतिलुम विली सहित प्रत्यावर्त दारा सकबुम परिपतय हरिपुते दें मेकेत प्रदान कोटा स्केहिप्यात तेनवा अपे प्रधान सम मुहूर्त जनक अभी मैं विधि पुते मत मेदगा विलावेन मेतीन अपे प्रधान सम मुहूर्त जनकय एके आमेचरय अपे प्रधान सम मुहूर्त जनकय तेकला सम मुहूर्त जनकय पैदल ये गावट मे आगे श्रेष्ठ दंगरे मे विधीर तीन आमेचरय शेष्ट्रय शेष्ट्रय कियन्ने शेष्ट्र दगरेट तमयि तेरुणाद राइट अरे इगावट मेतनी एलियट तमाय अपे प्रतिदाने इन्नी तेकला दाराव ए तेकला विदुलिया
මේ ආගෙන් තමයි අපි එලියට ගන්නෙ තේරුණාද එතකොට පුතේ මෙතෙන්ට අර කලින් වගේම ධාරා සහ විභව පරිණාමකයක් අපි පාවිච්චි කරනවා මෙතන එන ධාරාව සහ විභවය කොච්චරක්ද කියලා බලන්න දැන් ඒව මල්ටිමීටර් වලින් වගේම අින්න බෑනේ බං තේරුණා නේද මල්ටිමීටරයක් තියලා මැන්නේ නැහැ කිද බෑ හරි මල්ටිමීටරෙත් එක්ක ආවත් කර වෙලා යන ඔය වැඩේ කරන්න ගියොත් හරි ඒ නිසා මේ වලට මේ පරිණාමක ගන්න ඒ ගැන අපි ඉස්සරහට කතා කරනවා පැහැදිලිනේ මේක ධාරා පරිණාමකයක් සහ විභව පරිණාමකයක් කියලා හිතන්න ධාරා ඊගාවට විභව පරිණාමක හරි පුතේ ඊගවට අපි ගන්න පුතේ මේ මෙතන ප්‍රත්‍යාවර්ත ධාරා සැකබුමක් තියෙනවනේ ප්‍රත්‍යාවර්ත ධාරා ජනකය ඒ ජනකයේ තමයි මේ තියෙන්නේ කියලා හිතන්න. ඔයාලගේ ටෙක්ස්ට් බුක් එකේ මේ ඩයග්‍රෑම් දෙක දීලා තියෙනවා. හැබැයි සමහර කොටස් හරියට නම් වෙලා නැහැ. ඒ ටික නම් කරගන්න මාත් එක්ක. මේ ප්‍රත්‍යාවර්ත ධාරාව ජනනය කරන ජනකය. එයාගේ ආමේචරය ඊගවට යාගෙත් පුතේ ශ්‍රේෂ්ඨ නගරයක් තියෙනවා මේ තියෙන්නේ ශ්‍රේෂ්ඨය හරිද වැඩි තේරුණාද හරි ඇඳ ගන්නකෝ කොයි ටික
දැන් හරිනේද පුතේ ඔන්ලයින් පන්තියේ දරුවෝ මැසේජ් එකක් දාන්න right හරි පුතේ ඊට පස්සේ මේ තියෙන අපේ ප්‍රත්‍යාවර්ත ධාරා සැකබුම අර තියෙන්නේ ප්‍රධාන සමමූර්තක ජනකය මගෙත් එක්කම ඇඳ ගන්න හරි අපි මේක ඇඳ ඇඳ හිටියේ හරි මේකෙත් පුතේ තියෙනවා පාලන ඒකකයක් හරි කන්ට්‍රෝල් යුනිට් එකක් ඕකේ රෙගියුලේටර්ස් දෙකක් පාවිච්චි වෙනවා AC රෙගියුලේටර් එකක් සහ DC රෙගියුලේටර් එකක් හරි කන්ට්‍රෝලර්ස් දෙකක් ඒ කියන්නේ පුතේ AC DC දෙකක් පාවිච්චි වෙනවා පැහැදිලි නේද තේරුණානේ රයිට් හරි මෙතනින් මේ පරිණාමක වලින් මෙයාලගේ සැපයුම කොච්චරයිද කියන එක ගන්නවා හරි පාලන ඒකකයට මෙතන DC රෙගියුලේටර් මෙතන තියෙනවා AC රෙගියුලේටර් එකක් හරි පැහැදිලිද මොකද ප්‍රත්‍යාවර්ත ධාරාව සහ සරල ධාරාව කියන දෙකම මෙයා පාලනය කරන්න ඕනි තේරුණා නේද රයිට් පුතේ මෙතනින් එන්නේ ප්‍රත්‍යාවර්ත ධාරාවක් ඉන්පුට් එකක් මෙතනින් මේව න්‍යායාදේශක වලට සම්බන්ධ වෙලා තියෙනවා හරි ඊට පස්සේ පුතේ මේක වෙන දෙයක් කියලා දෙන්නම් ඈ කියලා දෙන්නම් එතකම් බලා ගන්න මෙතන අපි අර ඍජුකාරක පරිපථය පාවිච්චි කරනවා මේ විදියට සේතු ඍජුකාරකය ඊගාවට මේකේ පුතේ ඇතිල්ලුම් විලි බ්‍රෂර්ස් තියෙනවා මේකේ ඒ බ්‍රෂර්ස් හරහා තමයි සැපයුම ලැබෙන්නේ राइट मे मेके अतुले तमा अपी अर एंदबु परिपते देन तीन हरी हरी नेद तेरुनाद वेडी मेतना रुजुकार क्या नहीं तीन ब्रशर्स एतिल्लुम विली हरी दे वेडी राइट ඊගාවට පුතේ මෙතන AC සහ DC රෙගියුලේටර් වලින් මේ ධාරාවන් පාලනය කරලා Thank you.
මේ පාලන එකකේ පුතේ තව මැනුවල් කන්ට්‍රෝල්ස් එහෙමත් තියෙනවා ඒව මන් දැම්මේ නෑ ඒව අවශ්‍ය නෑ හරි රයිට් හරි නේද ඔන්න ඇතිල්ලුම් විලි සහිත ඍජුකාරකයක් සහිත නැත්නම් ඇතිල්ලුම් විලි සහිත ප්‍රත්‍යාවර්ත ධාරා සැකබුමක් සහිත පරිපතයක් ඇතිල්ලුම් විලි සහිත එකක් මේකේ ඍජුකාරක පරිපත කොටස වෙනමමයි තියෙන්නේ එකෙන් ඇතෙල්ලොම් විලි හරහා තමයි සැපයුම දෙන්නේ ඊගාවට අපි කතා කරන එකේදී හරිද මේ බ්‍රෂර්ස් පාවිච්චි කරන්නේ ඇතෙල්ලොම් විලි රහිතව තමයි අපි අරගත්ත දෙවෙනි ආකාරය පරිපතය නිර්මාණය කරන්නේ ඒවලට අපි කියනවා මොනවා කියලාද සොයං සැකබූ ජනක කියලා හරි රයිට් පුතේ ඉවරයි නේද ඉක්මනට ඉවර කරගමු දැන් අද කරපු ටික ගෙදර ගිහිල්ලා බලන්න ඕනේ මේක හොඳටම ලස්සනට මම කරගෙන ඇවිත් තියෙන ඔයාලට මේක හොඳට තේරිලා ඇත්තේ මේ වෙද්දී හරි තේරිලා ඇත්තේ තේරෙන්නේ නැති මේකෙක් ඉඳන් ඉන්න පුළුවන් අර මේ මොලේ ටිකක් අඩු මේ වීඩියෝ තේරෙන්නේ නැහැ ඉතින් හරි එහෙම ගන්න නැහැ හැම එකකටම එක වගේ තේරෙනවා අර තමන් ඒ ඉන්න විදිහ අනුව තමයි ඉතින් හරි අවධානය තියාගන්න විදිය තමන්ගේ කැපැසිටි එක දැන් පැය දෙකකට වඩා එක දිගට වාඩි වෙලා ඉන්න බැරි එකෙක්ට දැන් මේ වෙදි නලියනවා ඇඹරෙනවා පස්ස මෙහෙම අඹරවනවා හරි ඉන්න බෑන එක විදියකට ගොඩක් කෙවුන්ට මෙහෙම ඩෙස් එකට ජැක් ගහනවා හරි එතකොට මේ එහෙම වුණහමත් ඔලුවට වැටෙන ප්‍රමාණය අඩුයි හරි රයිට් ඉක්මනට අදගන්න මෙතන වෙනම කන්ට්‍රෝල් එකක් තියෙන පුතේ හරි මේ වලට ඒ අදාළ සැපයුම දෙද්දී ඒක පාලනය කරන්න රෙගියුලේටර් එකක් වෙනම තියෙන්නේ හරි මේ තියෙන්නේ සරල ධාරා පාලකය මේ තියෙන්නේ ප්‍රත්‍යාවර්ත ධාරා පාලකය ඔය දෙකෙන්ම තමයි අවුට්පුට් එක අරගෙන සිග්නල් එක මේ ඍජුකාරකයට දෙන්නේ අපි අර ඍජුකාරකේ ගත්තේ පරිණාමකයක් ඇඳලා අග්‍ර දෙකක් AB කියලා අන්නේ අග්‍ර දෙක තමයි මෙතනට මේ එන්නේ හරි රයිට් එකපාරක් කියලා දෙන්න දායේ හරි හොඳට බලා ගන්න ඔන්න වැඩේ හරි අපි මේ කතා කරේ ඇතෙල්ලුම් විලි සහිත පරිපතය පිළිබඳව ඒ කියන්නේ මේකෙදී මේ ප්‍රත්‍යාවර්ත ධාරා සැකබුමේදී අපේ අර ඍජුකාරකේ දැන් දෙන්න ඕනේ න්‍යාදි මේ ශේෂ්ඨ දඟරේට සරල ධාරාවක්නේ එතකොට අපි ඍජුකරණේ කරලා තමයි මේ සරල ධාරාව ගත්තේ එතනදී මේ ඍජුකාරක පරිපතය සඳහා මේ ඍජුකාරක පරිපතය නිශ්චලව තියලා ඒක ඇතෙල්ලොම් විලි වලින් තමයි සප්ලයි එක දුන්නේ ශේෂ්ඨ දඟරේට. මොකද ශේෂ්ඨ දඟරේ කියන්නේ භ්‍රමණයේ වෙන කෙනෙක්නේ. තේරුණා නේද? එතකොට වයර් එකට සම්බන්ධ කරලා තියන්නේ බෑඹරිනවා. ඒ නිසා බ්‍රෂර්ස් හරහා තමයි ඒකට සැපයුම දුන්නේ. හරිද කතාව? රයිට්. ඊට පස්සේ පුතේ මේ තියෙන්නේ අපේ ප්‍රධාන සම මුහුර්තක ජනකය. එතකොට ධාරා සහ විභව පරිණාමක වලින් මෙයාගේ ප්‍රතිදාන විභවය පරීක්ෂා කරනවා. ඒක ගන්නවා සිග්නල් එක පාලන ඒකකේ. තේරුණාද? ඒ සිග්නල් එක අරගෙන පුතේ දැන් මේ තියෙන අපේ ප්‍රත්‍යාවර්ත ධාරා සැකබුම් කොටස මෙතනින් තමයි අදාළ ප්‍රත්‍යාවර්ත ධාරාව නිර්මාණය වෙන්නේ. පැහැදිලිද? රයිට්. එතකොට මෙතනින් මෙහාට ඔය ප්‍රත්‍යාවර්ත ධාරාව දෙනවා. දැන් මෙයාගෙත් ශේෂ්ඨ දඟරයක් තියෙනවානේ. එයාගෙත් තියෙනවානේ තවත් එක තවත් ප්‍රත්‍යාවර්ත ධාරා ජනකයන්නේ. එතකොට ඒ ශේෂ්ඨ දඟරේටත් පුතේ සරල ධාරාවක් නේද දෙන්න ඕනේ අපි? ඒ සරල ධාරාව දෙන්න තමයි මේ ඍජුකාරකේ පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට එයා එකෙන් වැඩ කරනවා. ඔන්න එයාගේ වැඩේ ඉවරයි. පැහැදිලිද? එයා පාලනය කරලා දෙන්න ඕනේ. එහෙම කතන්දරයක් නැහැ මේකෙන්. හැබැයි ඒක කන්ට්‍රෝල් වෙනවා. තේරුණාද? ඊට පස්සේ ඒන ප්‍රත්‍යාවර්ත ධාරාව මෙතනදී ඍජු කරණය වෙලා සරල ධාරාවක් බවට පත් වෙනවා. ඒ සරල ධාරාව පුතේ අර අවුට්පුට් එකේ තියෙන අඩු වැඩි වලට අනුව තමයි වෙනස් වෙන්නේ මේ පාලන ඒකකයේ හරහා. තේරුණා නේද? ඒකට තමයි මෙතන මේ ඍජුකාරකේ දාලා ඒ පාලන ඒකකයෙන් ඒක අඩු වැඩි වෙනස්කම් කරන්න තමයි මේ සම්බන්ධතාවය දීලා තියෙන්නේ. පැහැදිලිද කතාව? එතකොට එතනින් ඒ ධාරාව පාලනය කරලා ඇතෙල්ලොම් විලි හරහා අපේ ප්‍රධාන සම මුහුර්තක ජනකයේ ශේෂ්ඨ දඟරයට දෙනවා.
එතකොට එතන ඒ ධාරාව වෝල්ටීයතාවයේ අඩු වැඩි වීම වලට ගැළපෙන විදියට මෙතන ධාරාව ඒ ශේෂ්ත්‍ර දඟරේ උපදින චුම්බක ශේෂ්ත්‍රය වෙනස් කරලා මෙයාගේ ප්‍රතිදානය නොවෙනස්ව ස්ථාවරගයක තියාගන්න එක තමයි මේ පරිපථයෙන් කරන්නේ. පැහැදිලිව තේරුණාද වැඩේ? පැහැදිලි නේද? මොකුත් ප්‍රශ්නයක් නැහැනේ. රයිට් එල. ඊගාවට ලියන්න අංක 2. මේ අපි කතා කරේ අංක 1. අංක 2 ලියන්න පුතේ. ඇතෙල්ලුම් විලි රහිත ඇතෙල්ලුම් විලි රහිත ලියාගන්න අංක 2. ඇතෙල්ලුම් විලි රහිත ස්වයං සැකබුම් පරිපතය ලියන්න පුතේ. ඇතෙල්ලුම් විලි රහිත ස්වයං සැකබුම් පරිපතය. ඇතෙල්ලුම් විලි රහිත ස්වයං සැකබුම් පරිපතය. හරි. දැන් පුතේ ඇතෙල්ලුම් විලි රහිත එකේදී මේ ඍජු කරන කොටස නැත්තම් මේ ඍජුකාරක පරිපතයත් අර ශේෂ්ත්‍ර දඟරත් එක්කේ භ්‍රමකත් එක්ක මොනා වෙනවද? භ්‍රමණය වෙනවා. ඒකත් එක්කම කැරකෙන්න හදලා තියෙන්නේ. හරි. එතකොට මෙන්න මෙහෙමයි. හරි. අපේ ප්‍රධාන සමමුහූර්තක ජනකයේ තියෙනවා අර සාමාන්‍ය විදියටම එකලා සමමුහූර්තක ජනකයක්. මාත් එක්කම ඇඳගන්න පුතේ. ප්‍රධාන සමමුහූර්තක ජනකය. මේකේ ආමේචරය තියෙනවා තියෙන ආමේචරය. ඊගාවට මෙයාගේ ශ්‍රේෂ්ඨ දඟරය තියෙනවා. මෙතනින් තමයි අවුට්පුට් එක ලැබෙන්නේ. ප්‍රතිදාන තෙකලා සැපයුම. හරි. මේකෙදිත් පුතේ ධාරා පරිණාමකයක් සහ විභව පරිණාමකයක් අපි ගන්නවා. මං දැන් ආයේව නම් කරන්නේ නැහැ කලින් නම් කරපු නිසා. ධාරා සහ විභව පරිණාමක. ඒකෙත් පාලන ඒකකයේ තියෙනවා. control unit. හරිද? ඊට පස්සේ පුතේ මෙයාගේ ඍජුකාරකය සම්බන්ධ වෙන්නේ ඇතිල්ලුම් විලි රහිතව. දැන් අපි අර කලින් ඇඳපු සර්කිට් එක තමයි මේ විදියට එන්නේ. මේ ශේෂ්ත්‍රයත් එක්ක මෙයා ඍජුවම සම්බන්ධ වෙනවා කෙලින්ම ඇවිල්ලා. පැහැදිලිද? හේතුව මේක භ්‍රමණය වෙනවා. මේ ආමේචරය මේ කොටස් ඔක්කොම ටික මොකද වෙන්නේ? භ්‍රමණය වෙනවා. ඔයි තේන්නේ ඍජුකාරකය. මේවා ටියුට් එකකට දාලා ප්‍රින්ට් කරලා දෙනවට වඩා මෙහෙම විස්තර කරන ගමන් මේක අතින් අඳිද්දී ඔයාලගේ ඔලුවට ඒක යනවා. තේරෙනවද? මේක පොතක තිබ්බොත් මේ විදිහට ප්‍රින්ට් කරලා මේ රූප සටහන දුන්නොත්
ඒක ඔලුවට යන්නේ නැහැ උඹලා ජීවිතේට මේක දිහා බලන්නේවත් නැහැ මේක මොකද්ද මේ කියලා බලපුවහම මේක තේරෙන්නේ නැහැ ඔයාලට තේරුණාද කතාව පැහැදිලිනේ තේරෙන්නේ නැහැ ඇත්තටම හරි ඍජුකාරකය ඊගාවට පුතේ අපේ සැකබුම සඳහා ගන්න කොටස තියෙනවා මෙතන හරි මෙයාගේ ආමේචර දෙකක් තියෙනවා මේ ශේෂ්ඨ නගරයත් එක්ක මේ ඒකාමේචරයක් තියෙන මේක පාලනය කරන්න සිස්ටම් එක හරි හරි පාලක සැකබුම මේකේ ශේෂ්ඨ දෙකක් පාවිච්චි වෙනවා ආමේචර දෙකක් සහ ශේෂ්ඨ දංගර දෙකක් පාවිච්චි වෙනවා තේරුණා නේද? රයිට් ඒ ඇයි කියලා මම කියලා දෙන්නා ඇඳ ගන්න පුතේ හරි ඔන්න ඔය කොටස් ටික තමයි මෙයාගේ තියෙන්නේ මේ සෙට් එකම් පුතේ භ්‍රමණය වෙනවා අපි ගන්න අදාළ අනිකුත් කොටස් එක රයිට් මේක ඇඳ ගන්න මම ඊට පස්සේ මේක වෙන්නේ මොකද්ද කියලා කියලා දෙන්න ඇඳ ගන්න ඇඳ ගන්න පුතේ ඉක්මනින් රයිට් මෙන්න මේ කොටස තමයි පුතේ එකට භ්‍රමණය වෙන්නේ ආ Gracias.
अदर पिस्सुगे अरे वाली बर वैडी मैं विभाग मट्टमोगुतमाय अरे उंबला मे सरल देवल कर अतगा मे वैक पाटी पिस्सु अगे तमा है भाई करंट दे अन्या पिस्सु पेपर कत्तमा इटी वाल अरे पास पेपर सरा बेलुअद मे वगे प्रश्न तीन एक्का एक प्रश्न कड़वा उत्तर लिया गंड बैक तेरुना एन मे मट्टमे इकड़ गंड उत्तर लिया ना अरे राइट पुदे अद रेकॉर्डिंग स्मरण पाऊ थी अद टर्म टेस्ट तिबिला क्लास आप तो उस अन्न फुल में आपते हो ठीक है अरे लैंड जाने तो आता तो उस इंग्लिश इतने एस एफ टी तीन गो का अठारी को हेरी स्कॉलिंग मे पार वाल पलाद पेपर्स ने वेद पुते दिब्बे स्कॉल इन दुनी पेपर है आए ना मिलोड हाक नहीं पेपर है दी लेते ඒ වගේ ඉස්කෝල වල ගොඩක් දෙන පේපර්ස් වල මේ තියෙන ප්‍රශ්න විභාගෙට ඉන්නේ නෑ ආ සමහර විට පාස් පේපර්ස් වලින් දාපු ප්‍රශ්න තිබ්බොත් ඒවා ඒ වගේ වෙනවා මේ නැත්තම් ඉතින් ලේසි පේපර් එකක් දෙන්නේ ලේසි නේද හරි ඉවරද පැහැදිලි කරගමුද හරි එක් මිනිත් ඉවර කරගන්න ऑनलाइन पंती दरोटी का पहली लो तेरो ना दिखेला मैसेज जगह दामु अधी ना तरह तुरह मां खेला दिन ना आए पारक में के मुकद्दे बनने किए ने कर पहली लो तेरो ना दो अलग मैसेज जगह के वांड बालन अरे अरे नेंग आए पारक खेला दिन ना හරි පුතේ වැඩ නවත්තන්නකෝ පොඩ්ඩකට හරි ආයෙ පාරක් මම කියලා දෙන්නම් මේකෙදි මොකද්ද වෙන්නේ කියන එක හැමෝම නිශ්ශබ්දව බලාගන්න ඉන්ටර්වල් එක දුන්නාම සම්පූර්ණ නැති ටික සම්පූර්ණ කරගන්න හරි රයිට් දැන් බලන්න මේකෙ පුතේ මෙතන තියෙනවා අපේ ප්‍රධාන සමමුහූර්තක ජනක ඒක හරිනේ ඒකේ ශේෂ්ත්‍ර දඟරේ ඒකේ ආමේචරේ ඒ දෙන්නා ඉන්නවා මේ ශේෂ්ත්‍ර දඟරේ භ්‍රමණය වෙනවනේ එතකොට ඒ භ්‍රමණය වෙන කොටස තමයි මේ තියෙන්නේ මේ ඍජුකාරකයාත් භ්‍රමණය වෙනවා මෙතන මේ ආමේචරේ සහ මෙන්න මේ කොටස මේ ශේෂ්ත්‍රේ සහ මේ ආමේචරේ භ්‍රමණය වෙන්නේ නැහැ මෙන්න මේ කොටස භ්‍රමණය වෙනවා පැහැදිලිද ඍජුකාරකයාත් එක්කම භ්‍රමණය වෙනවා එතකොට පුතේ මෙයාගේ මේ ශේෂ්ත්‍රයට දෙන්න ඕනේ සරල ධාරාවක් ඒ සරල ධාරාව ඍජුකාරක පරිපථයෙන් හදලා දෙනවා මෙතනදී පාවිච්චි වෙන්නේ ප්‍රත්‍යාවර්ත ධාරා සැකබුමක්නේ එතකොට එන්නේ ප්‍රත්‍යාවර්ත ධාරාවක් එතකොට පුතේ මේ ප්‍රත්‍යාවර්ත ධාරා සැකබුමේදී මෙන්න මෙතන මේ ආමේචරය තුළ මේ ප්‍රත්‍යාවර්ත ධාරාව හදාගන්න එයාගේ ශේෂ්ත්‍රයට මොකක්ද දෙන්න ඕනේද අපි සරල ධාරාවක් දෙන්න බෑ ඒ සරල ධාරාව දෙන්නත් තවත් ආමේචරයක් සහ ශේෂ්ත්‍රයක් පාවිච්චි කරලා තමයි මේ සරල ධාරාව මෙතනදී හදලා දෙන්නේ තේරුණාද මේ ඍජුකාරක පරිපථය හරහා තව දෙන්නෙක් පාවිච්චි කරලා තමයි මේ සරල ධාරාව වෙනම හදලා මෙයාට දෙන්නේ පැහැදිලිද එතනින් ආයේ මෙතන ප්‍රත්‍යාවර්ත ධාරාවක් නිර්මාණය වෙනවා ඒ ප්‍රත්‍යාවර්ත ධාරාව ඍජුකරණය කරලා තමයි අපේ ප්‍රධාන සමමුහූර්තක ජනකයට දෙන්නේ පැහැදිලිද කතාව ඒකෙදි මෙයාගේ අවුට්පුට් එක කොච්චරක්ද කියලා මයිනවා මේ කන්ට්‍රෝල් යුනිට් එකෙන් මේකේ තව මැනුවල් ඉන්පුට්ස් තියෙනවා මම ඒවා දාලා නැහැ පැහැදිලිද රයිට් මැනුවල් අපිට මේක වෙනස් කරන්න පුළුවන් හරි එතකොට
මේ පාලන ඒකකයෙන් මෙයාගේ වෝල්ටීයතාවයන් සහ ධාරාවන්ට අනුව මෙයාව වෙනස් කරනවා. ඒ වෙනස් කරද්දි මෙතන අර අපේ ප්‍රත්‍යාවර්ත ධාරාව මොකද වෙන්නේ? මේ ශේෂ්ත්‍රය ඇති වෙන ධාරාවත් එක්ක වෙනස් වෙනවා. අන්න ඒ විදිහට තමයි එතන ධාරාව පාලනය කරන්නේ. පාලනය කරලා මේ දෙවෙනි ඍජුකාරකය හරහා කෙලින්ම අපේ ප්‍රධාන සමමුහූර්තක ජනකයට දෙනවා. එතකොට වෝල්ටීයතාවය සහ ධාරාව අඩු වැඩි වශයෙන් මෙයාට දීලා මෙතන උපදින චුම්බක ශේෂ්ත්‍රය අඩු වැඩි කරලා අර වෝල්ටීයතාව සහ ධාරාව වෙනස් වෙද්දී ඒ අදාළ නියමිත අගයම පවත්ව ගන්න අපිට උපකාරී වෙනවා. පැහැදිලිද වැඩේ? තේරුණා නේද? රයිට්. එහෙනම් ඔන්න පුතේ උතනින් අපේ දෙවෙනි කොටස ඒ කියන්නේ ප්‍රත්‍යාවර්ත ධාරා සැකබුම ඉවරයි. හරි නේද? රයිට්. ප්‍රත්‍යාවර්ත ධාරා සැකබුම උතනින් ඉවරයි. බලා ගන්නකෝ චුට්ටක් මුලින් ඉඳලා ඒකේ ඒ කොටස් ටික මුලින් ඉඳලා බලා ගන්න. තව එක ක්‍රමයයි කතා කරන්න තියෙන අංක 3. ඒක අපි ඊගාවට කතා කරමු. ප්‍රත්‍යාවර්ත ධාරා සැකබුම ඉවරයි උතනින්. රයිට්. දේනවා දැන් මේ කැරකෙන ෆෑන් එකට මේ විදුලිය දෙන්න එන විදුලි ජනකය තියෙන්නේ ওই විදියට. පැහැදිලි නේද? මේ වෙලාවේ ওই සර්කිට්ස් වැඩ කරනවා මේ ලංකාවේ තියෙන විදුලි බලාගාරවල තියෙන විදුලි ජනකවල. පැහැදිලිද? කොහෙවත් මේ බැටරි එක ගබඩා කරලා තියලාද මේ විදුලිය එන්නේ? නෑ, මේ වෙලාවේ උපදින විදුලිය මේ එන්නේ. තේරුණානේ? මේ වෙලාවේ මේ සර්කිට්ස් වැඩ කරනවා. පැහැදිලි නේද? හරි. ඒව තමයි ඉගෙන ගන්න යා දැන් මේ මට්ටමේ ඉගෙන ගන්න ඕනේ. දැන් මේවා ඒ ලෙවල් ෆිසික්ස් කරන්නේ උන්ටවත් ඉගෙන ගන්න නෑ. ඒ සිලබස් වල නෑ. හරි. තේරුණා නේද? එතකොට ඒ ඊටත් වඩා ET සබ්ජෙක්ට් එක ක්වොලිටි ඇත්තටම. හරි. මම ওই සබ්ජෙක්ට්ස් දෙක තුනම ඉගෙනගෙන තියෙනවා. ඒ ලෙවල් ෆිසික්ස් පේපර් එකට උත්තර ලියන එක ලේසි ET පේපර් එකට වඩා. ET තියරිත් ලියලා බං. ඒකත් පට්ට අමාරු පේපර් එකක් එන්නේ. ඒක අමාරුයි කියන්නේ ඒක ඔයාලා ඉගෙන ගන්න මට්ටමේ ඉගෙන ගත්තොත් අමාරුයි. මේ මට්ටමින් ගියොත් පේපර් එක අමාරු වෙන්නේ නෑ. තේරුණාද? එතකොට මේ ඒ පේපර් එකකට හරියට උත්තර ලියන්නත් ඕනේ, තව ප්‍රැක්ටිකල් කරන්නත් ඕනේ. එකයි මේක අර මාර සබ්ජෙක්ට් එකක් නියම සබ්ජෙක්ට් එකක් වෙන්නේ. තේරුණා නේද? හරි. ඒකත් එක්ක වැඩ ටික කරගෙන යමු. හරි පුතේ, ලියා ගන්න අංක 3 ස්ථිතික සැකබුම. අංක 3 ලියන්න ස්ථිතික සැකබුම. දොළහ මාට බ්‍රේක් එක දෙනවා පුතේ, ලන්ච් එක. ඒක අරගෙන එකට පේපර් ක්ලාස් එක පටන් ගමු. හරි. දැන් පුතේ මේ ස්ථිතික සැකබුමේ විශේෂත්වය තමයි මේකේ සියලුම අංග සියලුම පරිපත නිශ්චලව තියෙන්නේ. පැහැදිලිද? ස්ථිතික සැකබුමේ සියලුම අංග සියලුම පරිපත නිශ්චලවයි තියෙන්නේ. එතකොට මේකෙදී අපි දෙන්න ඕනේ සරල ධාරාවක් තියෙනවනේ ශේෂ්ත්‍ර නගරයට. හොඳට අහගන්න. මේ සරල ධාරාව අර සමමුහූර්තක ජනකයේ ප්‍රතිදානයෙන් එනවනේ ප්‍රත්‍යාවර්ත ධාරාවක්. ඒ ධාරාවම අපිට අවශ්‍ය විදියට පාලනය කරලා ඍජුකාරක පරිපථයක් හරහා නැවත ශේෂ්ත්‍ර දඟරේට දෙනවා ස්ථිතික සැකබුමේදී. එයාගෙන් උපදින ධාරාවමයි එයාටම දෙන්නේ. තේරුණාද? රයිට්. එතකොට ඒකට අපි ස්ථිතික සැකබුම කියලා කියනවා. හරි. රයිට් පුතේ, ලියන්න මෙන්න මෙහෙම. ලියන්න. මෙම ස්ථිතික සැකබුම් ක්‍රමයේදී මෙම ස්ථිතික සැකබුම් ක්‍රමයේදී ප්‍රධාන සමමුහූර්තක ජනකයෙන්ම ප්‍රධාන සමමුහූර්තක ජනකයෙන්ම ප්‍රතිදාන ප්‍රත්‍යාවර්ත ධාරාවක් ලබාගෙන ප්‍රතිදාන ප්‍රත්‍යාවර්ත ධාරාවක් ලබාගෙන එය පාලන ඒකකයක් හරහා
එය පාලන ඒකකයක් හරහා එය පාලන ඒකකයක් හරහා ඍජුකාරක පරිපථයක් මගින් එය පාලන ඒකකයක් හරහා ඍජුකාරක පරිපථයක් මගින් එය පාලන ඒකකයක් හරහා ඍජුකාරක පරිපථයක් මගින් හරි පාලන ඒකකයක් හරහා ඍජුකාරක පරිපථයක් මගින් එහි ශේෂ්ඨ දඟරය වෙත එහි ශේෂ්ඨ දඟරය වෙත ලබා දීම සිදු කරයි ලබා දීම සිදු කරයි හරි මෙම අලුත් රෝලකින් ලියන්න මෙම ස්ථිතික සැකබුම් ක්‍රමයේදී අලුත් රෝලකින් ලියන්න පුතේ මෙම ස්ථිතික සැකබුම් ක්‍රමයේදී මෙම ස්ථිතික සැකබුම් ක්‍රමයේදී පද්ධතියේ සියලුම කොටස් පද්ධතියේ සියලුම කොටස් නිශ්චලව පවතින අතර පද්ධතියේ සියලුම කොටස් නිශ්චලව පවතින අතර පද්ධතියේ සියලුම කොටස් නිශ්චලව පවතින අතර නිශ්චලව පවතින අතර පද්ධතියේ සියලුම කොටස් නිශ්චලව පවතින අතර ඍජුකාරක පරිපතය ඍජුකාරක පරිපතය ඍජුකාරක පරිපතය ඇතිල්ලුම් විලි මගින් ඍජුකාරක පරිපතය ඇතිල්ලුම් විලි මගින් ඇතිල්ලුම් විලි මගින් ශේෂ්ඨ දඟරය වෙත ඇතිල්ලුම් විලි මගින් ශේෂ්ඨ දඟරය වෙත සම්බන්ධ කරයි ඇතිල්ලුම් විලි මගින් ශේෂ්ඨ දඟරය වෙත සම්බන්ධ කරයි හරි නේද අලුත් ටෝලකින් ලියන්න පහත රූප සටහනෙහි දැක්වෙන්නේ ලියන්න පුතේ පහත රූප සටහනෙහි දැක්වෙන්නේ පහත රූප සටහනෙහි දැක්වෙන්නේ මෙම ස්ථිතික සැකබොම් ක්‍රමයයි පහත රූප සටහනෙහි දැක්වෙන්නේ මෙම ස්ථිතික සැකබොම් ක්‍රමයයි හරි නේද පුතේ රයිට් එතකොට ඕකේ රූපය අඳින්න අපිට දැන් වෙලාව මදි ඒකීගව දවසේ අඳිමු ඔයාලගේ අර මම ගිය පාර දුන්නේ ගිය සතියේ කලින් සතියේ MCQ පේපර් එකක් මතකයි නේද ඒක ඔයාලගේ පේපර්ස් ටික පුතේ පහල රිසෙප්ෂන් එකේ තියලා තියෙනවා ඒක ගන්න ඔයාලගේ නම්බල්ලා පේපර්ස් නැති අය පේපර් එක ලිව්වේ නැති අය එතනින් වෙනම අලුත් පේපර් එකක් අරගන්න අරගෙන එක වෙද්දි එන්න රිවිෂන් පන්තියේ පටන් ගන්න රිවිෂන් එකේ පේපර් ක්ලාස් එක පටන් ගන්නවා තේරුණා නේද රයිට් එකට ඔන්ලයින් පන්තියේ ළමයි ටිකත් පුතේ එකට සම්බන්ධ වෙන්න නැවත ওই ලින්ක් එකෙන්ම ගෲප් එකේ දාලා තියෙන. හරි. ලන්ච් එක අරන් එන්න පුතේ. Thank you.